සුබ සන්ධ්‍යාවක්. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගයි ඔබ අදත් සම්බන්ධ වී සිටින්නේ. වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දනනාත් ප්‍රනාන්දු. පසුගිය සතියම නව අයවැය පිළිබඳව සාකච්ඡාවට බඳුන් වුණු සතියක් බවට පත් වුණා. මංගල සමරවීරගේ මංගල අයවැය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂ විවිධ විද්වතුන් විවිධ අදහස් සහ මත පළ කළා. මේ අයවැය පිළිබඳව රතුපාට කමිස ඇඳගත්තු කෙනෙක්ගෙන් අපි ඇහුවොත් ඔවුන් කියන්නේ රතුපාට මතය. නිල්පාට කමිස ඇඳගත්තු කෙනෙක්ගෙන් ඔවුන් ඇහුවොත් ඔවුන් කියන්නේ නිල්පාට මතය. කොළපාට අය කියන්නේ කොළපාට මතය, බයිසිකල් පැදපු අය කියන්නේ ඔවුන්ගේ මතය. මේ සියලු මත පසෙකලා අපි තීරණය කරා අද ආරාධනා කරන්න ආර්ථික විද්‍යාව පිළිබඳව ගැඹුරු දැනුමක් තිබෙන විශේෂඥයෙක්ට මේ අයවැය පිළිබඳව සවිස්තරාත්මක සහ විශ්ලේෂණාත්මක සාකච්ඡාවක් සඳහා. අද අප සමග සාකච්ඡාවට සම්බන්ධ වන්නේ වෙරිටේ රිසර්ච් ආයතනයේ අධ්‍යක්ෂක සුභාෂිනී අබේසිංහ. සුභාෂිනී, අයිබෝන් කියලා ආටීවී පබ්ලික් ස්පේස් මැදිරියට ඔබ ඉතාමත්ම ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. සුභාෂිනී, අපි සාකච්ඡාව පටන් ගමු. සමස්තයක් විදියට ගත්තොත් ඉදිරිපත් වෙච්ච අයවැය පිළිබඳ ඔබේ අදහස මොකක්ද? මම හිතන්නේ මේ අයවැය විශාලම වෙනසක් හැටියට දකින්නේ පසුගිය අයවැය එක්ක සංසන්දනය කිරීමේදී ලොකු ආන්දෝලනාත්මක ප්‍රතිපත්ති සහ යෝජනා ඉතා අඩුයි. අපි දන්නවා 2015-16 වසරවල ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනා පිළිබඳ විශාල ගෝසාවක් මහපාරෙත් දකින්නට ලැබුණා. නමුත් මේ අයවැය මං හිතන්නේ ඒ වගේ විශාල ආන්දෝලනයන්ට, විශේෂයෙන්ම මහජනතාව අතර සහ හෝ ව්‍යාපාරිකයන් අතර දැඩි පෙරලියක් ඇති කරන යෝජනා නැහැ. ඒක ඇත්තටම හොඳ ප්‍රවණතාවයක්. මං හිතන්නේ අයවැයක් කියන්නේ රජය බදු ආදායමෙන් කොහොමද රටේ සංවර්ධනය වෙනුවෙන් ඒ බදු ආදායම යොදවන්නේ කියන එක. ඉතින් ඒක ඇත්තටම රටේ පවතින ප්‍රතිපත්ති රාමුව එක දිගට ඉදිරියට ගෙන යාමක් මිසක් ඒ ප්‍රතිපත්ති රාමුව විශාල වශයෙන් වෙනස් කිරීම වසරින් වසර ඇත්තටම රටක ආර්ථිකයට හොඳ නැහැ. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඒ අතින් 2015 සහ 2016 සමග සංසන්දනය කිරීමේදී මේ අයවැයේ ධනාත්මක පැත්තක් තියෙනවා. ඒ වගේම තමයි බදු ව්‍යුහය ගත්තොත් ලොකුම ප්‍රශ්නයක් හැමෝටම තියෙන අපේ රටේ බදු ව්‍යුහය අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. මේ බදු අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන එක මහජනතාවට වගේම ව්‍යාපාරිකයන්ටත් ලොකු ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් බදු ව්‍යුහයේ යම්කිසි දීර්ඝකාලීන නැමියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ අතින් ගත්තහම බොහෝ විට මං හිතන්නේ මේ අයවැය පසුගිය අයවැය එක සංසන්දනය කරද්දී බදු ව්‍යුහයට ලොකු බලපෑමක් කරලා නැහැ. ලොකු විශාල වශයෙන් බදු ව්‍යුහය වෙනස් කිරීමක් කරලා නැහැ. ඒක දෙවැනි ධනාත්මක පැත්ත. තුන්වැනි එක හැටියට මම දකින්නේ අපි 2015 සහ ඊට කලින් රජයන් වුණත් ඡන්ද බලාපොරොත්තු වෙන වසරවල සහ ඡන්දයක් පවතිය කියන වසරවල අපි දකිනවා ලොකු මහජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් කෙටි කාලීන දීමනා සහ සහනාධාර බෙදා හරින අයවැයක් ඉදිරිපත් කිරීමට බොහෝ රජයන් පෙළඹිලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි දන්නේ නැහැ ඡන්ද තියෙන වකවානු. නමුත් අපි හිතනවා මේ අවුරුද්ද සාමාන්‍යයෙන් ඡන්දයක් තියෙයිද කියලා හැඟීමක් තියෙන අවුරුද්දක්. ඉතින් එහෙම වෙලාත් විශාල වශයෙන් එහෙම කෙටි කාලීන ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නට පෙළඹෙන්නේ නැතුව අයවැයක් සකස් කිරීමත් මම හිතන්නේ ධනාත්මකයි කියලා හිතන්න පුළුවන්. නමුත් මේ අයවැයෙන් අපේ මම හිතන්නේ අනික ජනතාවගේ පැත්තෙනුත් අයවැයෙන් මේ රටේ එකපාරට එක අවුරුද්දක අයවැයකින් විශාල වෙනසක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන එකත් මම හිතන්නේ ටිකක් ප්‍රායෝගික යථාර්ථවාදී නෑ. ඉතින් ඒක නිසා මේ අයවැයෙන් මම හිතන්නේ ඒ අපි බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය සහ හරි මහජනතාවගේ සුබ සාධනයේ පැත්තෙන් විශාල වෙනසක් ඇති වෙයි කියලා. නමුත් වර්තමානයේ වෙනකොට අඩුම තරමේ රජයේ ප්‍රතිපත්ති රාමුව වෙනසක් නොකර වසර 5ක කාලයක් තුළවත් පවත්ව ගන්න බැරි වෙච්ච රටක් අපි. ඒක නිසා ප්‍රතිපත්ති රාමුවේ යම්කිසි තිරසාර බවක් ඇති කිරීම, යම්කිසි දිගුකාලීන බවක් තිබීම මං හිතන්නේ හොඳ
හොඳ ප්‍රවණතාවයක් ඇටියට තමයි මම දකින්නේ. සුභාෂිනී දැන් අයවැය ඉදිරිපත් කරන්න කලින් දවසේදී රජයේ මගින් යම් යම් භාණ්ඩවල මිල අඩු කිරීමක් සිදු කරා, ඒවට අදාළ තීරුබදු ගාස්තු අඩු කිරීමක් සිදු කරා. අපි සාමාන්‍යයෙන් මීට පෙර දැක්කේ අදාළ අයවැය කතාවේදී තමයි මෙවැනි යෝජනා ඉදිරිපත් කරන්නේ. ජනතාවත් එවිට බලාපොරොත්තු වෙනවා උන්ට කොච්චර සහනාධාර ලැබෙනවද, කොච්චර භාණ්ඩවල මිල අඩු වෙනවද, මේ වගේ ගොඩක් සාකච්ඡාවක් නැති වෙනවා. ඔබ හිතන්නේ ඇයි අයවැයට කලින් මා ආර්ථික විද්‍යාත්මකව දැනගන්න එවැනි ලෝකේ වෙනත් රටවල අයවැය ඉදිරිපත් කරද්දී එහෙම නිර්ණායකයක් තිබෙනවද, ලෝකේ පිළිගත්තු ක්‍රමයක් අයවැය ඔබ කිව්වා වගේ විශේෂයෙන්ම රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව කරන ලියවිල්ලක් නිසා ඒක කලින් ගත්තද, නැත්නම් අර අපි කියන වගේ අයවැයේදී බොරු පොරොන්දු නැත්නම් ජනතාවට ඔබ කව ඡන්දයක් ළඟ එන නිසා ඒකෙන් ගැලවෙන්න ඒ වගේ උපක්‍රමයක් ආරම්භ කරාද, මොකක්ද මෙවැනි ප්‍රවණතාවයකට හේතුව? ඇත්තටම ආර්ථික විද්‍යානුකූලව නම් මම කිසිම හේතුවක් දකින්නේ නැහැ මෙහෙම කලින් බදු වල යම් කිසි වෙනස්කම් කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම ආර්ථික විද්‍යානුකූලව බැලුවොත් එක අයවැයක් සහ තවත් අයවැයක් අතරතුර විශාල වශයෙන් බදුවල කරන වෙනස් කිරීම හොඳ ප්‍රවණතාවක් නෙවෙයි. ඇත්තටම ඒ වගේ දේ එය නොකළ යුතුයි. මොකද ඒකෙන් වෙන්නේ තම ප්‍රතිපත්ති පිළිබඳව ස්ථිර බව. ප්‍රතිපත්ති ගැන තියෙන අපි කියන පොලිසි සර්ටනිටි කියන එක විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට විශාල වශයෙන් බලපානවා. නමුත් විශේෂයෙන් දැන් ඔබ කිව්වේ බදු අපි කියන එක සිංහ ස්පෙෂල් කොමොඩිටි ලෙවි කියලා, විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත පනවන බද්දක්. මේ බද්ද නිරතුරුවම වසර පුරා වෙනස් වෙන බද්දක්. භාණ්ඩ 45ක් 50ක් වගේ වෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවන ලද බද්දක්. මේ බද්ද බොහෝ විට රජයේ භාවිතා කරන්නේ රටේ මිල විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල යම්කිසි පාලනයකට යටත් කරන්නට. ඒක පැත්තකින් රජය උත්සාහ කරනවා අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන විශේෂයෙන් අර්ථාපල් ලුණු ඒ වගේ කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරන ගොවියන්ට යම්කිසි කාලවල අතිරික්ත අස්වැන්නක් තියෙනවා නම් මිලේ විශාල වශයෙන් කඩා වැටීමක් තියෙනවා නම් රජය ඒක බොහෝ විට ගොවියන්ට විශාල ප්‍රශ්නයක්. ඉතින් රජය උත්සාහ කරනවා එතකොට මේ ආනයන බද්ද වෙනස් කිරීමෙන් ආනයනවල මිල වෙනස් කිරීම තුළින් රටේ මිල යම්කිසි ඉහළ තත්ත්වයකට ගෙන ඒමට එතකොට ගොවියාට සහනයක් දෙන්න. ඒකේ අනික් පැත්ත තමයි අපි මේක නියඟයක් මොකක් හරි ඇවිල්ලා ගං වතුරක් ඇවිල්ලා අසන් පාළු වුණ වෙලාවක රටේ තියෙන ෂෝටේජ් එකක්. එතකොට මිල ගොඩාක් ඉහළ යනකොට පාරිභෝගිකයාට ප්‍රශ්නයක්. එතකොට රජය කරන වැඩේ අර ආනයන බද අඩු කරනවා. එතකොට ආනයන විසින් අර රටේ තියෙන මිල පාලනය කරාවි කියලා. ඉතින් මේක ඇත්තටම ඉතාමත්ම තාවකාලික පැලැස්සර ඇලවීමේ ක්‍රමයක්. වඩාත් අවශ්‍ය වන්නේ ඇයි අපේ කෘෂිකාර්මික අංශය මේ වගේ ඛේදනීය තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ කියලා ඒකට දිගුකාලීන විසඳුමක් ලබා දීම තමයි වඩාත් වැදගත්. වර්තමානයේ විශේෂයෙන්ම වර්තමානයේ වෙනකොට අපි මේ ලෝකයේ දේශගුණය වෙනස් වීම ගැන කතා කරනවා. ඒ වගේ වෙලාවක මේ කෘෂිකාර්මික භාණ්ඩ නිරතුරුව මේ දේශගුණ විපර්යාසවල බලපෑමට ලක් වෙනවා. ඉතින් ඒක නිසා අපි ගොඩක්ම වැදගත් මේ දේශගුණ විපර්යාස නිසා වන බලපෑම අවම වන ක්‍රමවේදයන් කරා අපේ කෘෂිකර්මාන්තය ගෙන යාම. නමුත් ඒ වගේ වැඩපිළිවෙල සඳහා රජය අවධානයක් යොමු කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගොවියා හැමදාම මේ දේශගුණයේ කාලගුණය වෙන විපර්යාස නිසා තමන්ගේ ජීවන උපාය විශාල අභියෝගයකට පත් වෙන මුහුණ දෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේදී මේ බද්ධ වෙනස් කිරීම සෑම රජයක්ම කරන එකක්. සමහර වෙලාවලට මේක යම්කිසි දැන් අයවැය කතාව වගේ දෙයකින් වෙන් කිරීමෙන් සමහර විට මෙතන දේශපාලන අරමුණක් තියෙන පුළුවන්. මොකද එතකොට ඒකට වැඩි අවධානයක් යොමු වෙනවා. ඒක වෙන් කරලා විශේෂ දෙයක් හැටියට ඉදිරිපත් වීම දේශපාලනීය වශයෙන් වැදගත් වෙන්න පුළුවන්. විශේෂයෙන් වර්තමානයේ ජීවන වියදම පිළිබඳව සහ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳව විශාල කතිකාවතක් ඇති වෙලා තියෙන අවස්ථාවක, වගේම රජයේ යම්කිසි අප්‍රසාදයකට ඒ නිසා පත් වෙලා තියෙන අවස්ථාවක යම්කිසි ඒ සම්බන්ධ හේතුවක් නිසා මේක වෙනම ඉදිරිපත් කිරීම දේශපාලනීය වශයෙන් වැදගත් වෙන්න පුළුවන්. නමුත් ආර්ථිකමය වශයෙන් නම් ඇත්තටම අයවැයක් ඉදිරිපත් කරද්දී බදු ව්‍යුහයේ අවශ්‍ය වෙනස්කම් කරනවා විනා
අයවැය දෙකක් අතරතුර වසර පුරාබද ව්‍යුහය කරන වෙනස්කන් අවම කිරීම තමයි රටේ ආර්ථික ප්‍රතිපත්තියට හොඳ. හොඳයි. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ ඉදිරිපත් කරපු අයවැයත් එක්ක. සාමාන්‍ය අපි කියන්නේ ගෘහස්ථ පරිභෝජනයට සාමාන්‍ය අපි කියන අපේ භාෂාවෙන් කියන ගෙදර පවුලේ වියදම් වලට බලපෑමක් ඇතිවන අංශ මොනවද? ඒ අංශවල බලපෑම මොන වගේ වේද? අපි මහා පරිමාණයෙන් අපි කියන්නේ සාර්වාර්ථික පිළිබඳව අපි කතා කරමු. නමුත් අපේ නරඹන්නන්ට වැදගත් මේක මගේ ගෙදරට කොහොම බලපාවිද කියලා. මේක මං හිතන්නේ ආර්ථිකය ගැන විශ්ලේෂණය කරන පුද්ගලයෙක් හැටියට අපිටත් තියෙන අභියෝගයක්. බොහෝ විට අපේ රටේ මතයක් හැදිලා තියෙනවා මේ අයවැයකින් සුභසාධනය බලාපොරොත්තු විය හැක්ක සුභසාධනය වර්ධනය කළ හැක්කේ යම්කිසි භාණ්ඩ මිල අඩු කිරීමට කටයුතු කිරීමෙන් හෝ සහනාධාර දීමට කටයුතු කිරීමෙන් කියලා. එතකොට යම්කිසි අයවැයක් ඉදිරිපත් වෙනවා නම් මේ භාණ්ඩ මිල අඩු කිරීම ඉලක්ක කරගත් යෝජනා ඇතුළත් නොවුණු හෝ සහනාධාර ඉලක්ක කරගත් යෝජනා ඇතුළත් නොවුණු අයවැයක් ඉදිරිපත් වුණ වෙලාවට බොහෝ වෙලාවට මහජනතාව දැඩි අප්‍රසාදයට පත් වෙනවා. නමුත් මං හිතන්නේ ඉතාමත්ම වැදගත් දනනාත් අපි හිතන්න ඕනේ අයවැයක් කියන්නේ රටේ ආර්ථික සංවර්ධනයට අඩිතාලමක් දමන ප්‍රකාශනය. ඒ කියන්නේ රජය ආදායම හැටියට ට්‍රිලියන දෙකක්කට ආසන්න මුදලක් බදු වශයෙන් ජනතාවගෙන් ලබා ගන්නවා. එතකොට මේ ට්‍රිලියන දෙක කියන්නේ විශාල මුදලක්. ඉතින් මේ ට්‍රිලියන දෙක ලබන අවුරුද්ද ඇතුළත ජනතාවගේ සේවය සඳහා ජනතාවට බාණ්ඩ හා සේවා සහ අනෙකුත් දේවල් සපයන්න, ඒ කියන්නේ අපේ සෞඛ්‍ය අංශය තනිකරම නඩත්තු වෙන්නේ මේ බදු මුදලෙන්. එතකොට අධ්‍යාපන අංශය තනිකර නඩත්තු වෙන්නේ මේ අද මුදලෙන්. අපේ පොදු ප්‍රවාහන සේවය, මහා මාර්ග, මේ හැමදේම නඩත්තු කරන්නේ මේ මුදලින්. ඒක නිසා මම හිතන්නේ අපි බඩු මිලට සහ සහනාධාරවලට අයවැයක් ලඟු කිරීම මම හිතන්නේ අපේ ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රශ්නයක්. ඒක එක පැත්තකින් බලපුවහම දේශපාලකයාටත් අභියෝගයක්. මොකද දේශපාලකයාටත් දේශපාලඥයෙක් හැටියට ඔහුට අවශ්‍යතාවයක් තියෙනවා තමන්ගේ ඡන්දදායකයන් සතුටු කිරීම සහ රටේ සංවර්ධනයට අඩිතාලමක් දමන දීර්ඝකාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. එතකොට මේ දෙක සමහරවිට පරස්පර විරෝධී. ඉතින් එතකොට මං හිතන්නේ ඒකයි අර අපි මේ ඡන්ද අවුරුදු වල හැම අයවැයක්ම වැඩිපුර කල්පනා කරන්නේ ඡන්දදායකයාව කෙටි කාලීනව සතුටු කරන. අපි කියනවා මේකට අර බොහොම කෙටි කාලීන අර ඉන්ජෙක්ෂන් එකක් දෙනවා වගේ, අපිට මේ උත්තේජකයක් දෙනවා වගේ. නමුත් ඇත්තටම මේ මං හිතන්නේ අපි ටිකක් ඊට ඔබට ගිහිල්ලා අයවැයක් පිළිබඳව බැලීම ඉතාමත්ම වැදගත්. මොකද දැන් ආදායම ට්‍රිලියන දෙකකට ආසන්න වෙදී අපි වියදම් කරනවා ට්‍රිලියන තුනකට ආසන්න ප්‍රමාණයක්. දැන් එතකොට අපි මේ අයවැයේ අර යෝජනා මාලාවක් දක්වනවනේ. ඇත්තටම මේ අයවැය දක්වන යෝජනා මාලාව දනනත් බිලියන 190 ගාණක් වගේ ඉතාමත්ම පොඩි මුදලක්. 6%ක් මුළු රජයේ වියදමෙන් 6%ක් වෙන ප්‍රතිපත්ති යෝජනා මාලාවක් පිළිබඳව තමයි මේ මාධ්‍ය හරහා හැමෝම කතා කරන්නේ. නමුත් ඇත්තටම වැඩි හරියක් අයවැය යන්නේ මේ රාජ්‍ය සේවය නඩත්තු කරන්නට සහ අපේ ණයවලට ණය සහ පොලී ගෙවීමට. එතකොට අපි එතකොට මන්නම් කියන්නේ බදු ගෙවන මහජනතාව හැටියට වැඩිය කල්පනා කරන්නට ඕනේ අර 6%ක යෝජනා මාලාව පිළිබඳවට වැඩිය අපේ බදු මුදලින් වැඩි හරියක් වියදම් කරන රාජ්‍ය සේවය මහජනතාවගේ සුභසාධනය වෙනුවෙන් මනා කාර්යභාරයක් ඉටු කරනවා. දුදා මට ඔබට බාධා කරන අවසර දෙන්න මම නැවතත් ඒ කරුණ තහවුරු කරගන්න කැමතියි. ඔබ කියන්නේ දැන් මේ ඉදිරිපත් කරපු යෝජනා වලින් අපි කියන්නේ ආවරණය වෙන්නේ අයවැය තිබෙන මුදලෙන්, ඒ කියන්නේ වැය ශීර්ෂයෙන් 6%ක ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ 94%ක්ම තිබෙන්නේ
අධ්‍යාපනය සෞඛ්‍ය රාජ්‍ය සේවය කියන කොටස්වල එදිනෙදා ඒ රාජ්‍ය සේවය නඩත්තු කිරීමට පඩිනඩි වශයෙන් විදුලි බල විදුලි බිල් වෙනුවෙන් රාජ්‍ය සේවයේ ප්‍රවාහනය වෙනුවෙන් රාජ්‍ය සේවයේ වාහන වෙනුවෙන් ඒ ඔක්කොම වෙනුවෙන් වැය කරන මුදල තමයි වැඩි හරියක් තියෙනවා 94ක් නමුත් අපි ඒ වගේම පොලියනු පොලි ගෙවන එක ණය ගෙවන එක ඒ ඔක්කොම දැන් ඒවා අයවැය යෝජනා හැටියට ඉදිරිපත් වෙන්නේ නැහැ යෝජනා ඔකද ඒවා අපි කියනවා ඒක රාජ්‍ය සේවය නඩත්තු කරන හැම අවුරුද්දෙම මේක මේන්ටේන් කරන්න ඕනේ නමුත් යෝජනා හැටියට ඉදිරිපත් වෙන්නේ අලුතෙන් ආණ්ඩුව මේ අවුරුද්දේ කලින් අවුරුද්ද නොකරපු අලුත් දේවල් මොනවාද කරන්නේ කියලා එතකොට ඇත්තටම මේ අලුත් දේවල් කරන්න ලොකු සල්ලියක් නැහැ ආණ්ඩුවට ආණ්ඩුව ඉන්නේ තමන්ගේ ආදායමෙන් අඩුම ගානේ තමන්ගේ රාජ්‍ය සේවයේ එදිනෙදා වියදම් පියවා ගැනීමට තරම්වත් ආදායමක් නොලැබෙන රටක් අපි. ඒ කියන්නේ රිම් එකෙන් තමයි ආණ්ඩුව යන්නේ. අනිවාර්යෙන් අපි සාමාන්‍යයෙන් එක හරියට ගෙදරක අපි කන්න බොන්න ණය ගන්න නැහැනේ දරනත්. අපි ණය ගන්නේ ආයෝජනයක් කරන්න. අපි කාර් එකක් ගන්න ණය ගන්න පුළුවන්. ඒක ආයෝජනයක්. අපි ගෙයක් හදන්න ණය ගන්න පුළුවන්. නමුත් අපි එදා වේල කන්න ණය ගන්නවා නම් අපි අපේ ලයිට් බිල ගෙවන්න ණය ගන්නවා නම් වතුර බිල ගෙවන්න ණය ගන්නවා නම් අපි ගෙදරක වුණත් ඒක ලොකු ප්‍රශ්නයක්. දැන් අපි රටක් හැටියට යන්නේ එහෙම අපි රටක් හැටියට අපේ දිනදා වියදම්වත් පියව ගන්න බෑ අපි ඒක කියන වර්තන වියදම් කියලා වර්තන වියදම්වත් පියව ගන්න බෑ එතකොට අපි ආයෝජනය කරන ආයෝජනයට ණය ගැනීම ඕනෙම මං හිතන්නේ අපි ව්‍යාපාරිකයෙක් වුණත් නිවැසියෙක් වුණත් අපි ඒක වැරදි දෙයක් හැටියට හිතන්නේ නැහැ මොකද අපිට ලොකු ආයෝජනයක් කරන්නට බෑ ණය ගන්න නැතුව නමුත් එදිනදා ජීවත් වෙන්න නැ ගන්නවා නම් ඒක ප්‍රශ්නයක්. ඉතින් අපේ රටේ එහෙම නැ එහෙම තත්ත්වයක් තියෙද්දි මේ අලුත් යෝජනා වෙනුවෙන් විශාල වියදමක් කරන්න ආණ්ඩුවට බෑ. ඉතින් ඒක නිසා ඇත්තටම හැම අවුරුද්දෙම 6%ක වගේ පොඩි මුදලක් තමයි අලුතෙන් මොනවා හරි කරනවා නම් කියලා අපි යොමු කරන්නේ. ඉතින් අපි අයවැය සඳහන් කරන්නේ රජය අපි ගිය අවුරුද්දේ නොකරපු කලින් නොකරන අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවද මොනම දේ අලුත් දේවල් කියලා. පැහැදිලි. සුභාෂිනී අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න සාර්වාර්ථිකයේ පැත්තෙන් ගත්තොත් එකින් ඔබතුමිය සඳහන් කළා වගේ අපේ ණය ප්‍රමාණය ඊට අමතරව අයවැය අතර තිබෙන පරතරය ණය වාරික සඳහා සහ පොලි වශයෙන් ගෙවන මුදල්වල මෙවර අයවැයේ කුමන අපි කියන්නේ ඉදිරි දැක්මක්ද ඉදිරිපත් කරලා තියෙන්නේ මොන වගේ අපි කියන්නේ ප්‍රොජෙක්ෂන් එකක්ද කරලා තියෙන්නේ එය ධනාත්මක මට්ටමක තිබෙනවද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔව් අපේ ප්‍රොජෙක්ෂන්ස් නම් හැමදාම ධනාත්මකයි. දැන් අපි හිතනවා අපේ රට විශේෂයෙන් දැන් අපි මේ සැරේ ආයවය කතාව ගත්තාත් අපි හිතනවා අපේ රටට බිලියන 5කට ආසන්න ඍජු විදේශ ආයෝජන ගේන්න ඕනේ. දැන් මේක අපි 2005 ඉඳලා බිලියන 5 වෙනකන් ආයෝජන ගේනවා කියලා හැම ආයවයම කිව්වා. හැබැයි අද වෙනකොටත් අපිට බිලියනයක් වත් විදේශ ආයෝජන රටට ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. 80%යි අපේ 2005 ඉඳන් ඔව් බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයෙන් ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන්. ඒ වගේම තමයි දැන් අපි 2000 දැන් අපි හැම අවුරුද්දෙම කියන දෙයක් තමයි අපේ අපනයන. දැන් අපි ඉස්සර කාලේ ඉඳලා කියන අපේ අපනයන බිලියන 20ක් කරනවා. දැන් අපේ අපනයන අද වෙනකොටත් බිලියන 10යි. දැන් 2020 වෙනකොට බිලියන 20ක් කරනවා කියන්නේ අපි අවුරුදු 3කදී මේ අපනයන දෙගුණයකින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඇත්තම යථාර්ථය කියන්නේ අපි මේ ඉලක්ක දකින්නකොටම දන්නවා මේව වෙන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රොජෙක්ෂන් සතින් අපි තාමත්ම ඉහළයි හරිම සුභවාදී රටක්. කියන්නේ හැම අවුරුද්දෙම අපි මේ ඉලක්ක කරා ලං වෙනට අසමත් වුණත් ඉතාමත්ම ඉහළ ඉලක්ක යථාර්ථවාදී නොවන ඉලක්ක ගෙනහැර දැක්වීම අතින් අපි ඉතා ඉදිරියෙන් ඉන්නවා. ඒ අතින් හරි සුභවාදී. නමුත් ඒවා යථාර්ථවාදී නෑ. ඉතින් ඒ වගේම තමයි අපි අනික තමයි අපි මේ අයවැය පරිතරය මං හිතන්නේ ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ ඇයි මේ හැමෝම අයවැය පරිතරය අඩු කරන්න කියන්නේ අයවැය පරිතරය අඩු කරන්න කියන්නේ කියලා. සමහර වෙලාවට මම කොළඹින් පිට ප්‍රාදේශීය මට්ටමේ ව්‍යාපාරය සමග කතා කරද්දී වුණත් මං හිතන්නේ බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ මේ අයවැය පරිතරය වැඩිවීම නිසා රටේ අපිට මහා ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට වෙන පාඩුව මොකක්ද කියන එක. ඒක නිසා මම හිතන්නේ ඉතාමත්ම කෙටියෙන් මේක කියනවනම් දැන් අයවැය පරතරය අපි කියන්නේ ආණ්ඩුව ආදායමට වඩා වියදම් කළාම ඇත්තටම මේ වියදම් පියව ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉතින් ආණ්ඩුව එතකොට මේ අපි ගෙදරක් ගත්තාත් අපි ආදායමට වැඩිය වියදම් කළොත් අපි කොහෙන් හරි ණය ගන්න ඕනේ. මොකද අපි ඒ ගැප් එක පුරවන්න ඕනේ.
එතකොට මේ ආණ්ඩුවත් වෙන්නේ අපි අයවැය පරතරයේ තියෙන හැම අවස්ථාවකම අපි එක්ක පිට රටින් ණය ගන්න ඕනේ නැත්නම් දේශීය වෙළඳපොළින් දේශීය බැංකුවලින් ණය ගන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම හරිම වැදගත් මේ දේශීය බැංකුවලින් ණය ගැනීමේදී කොතරම් බලපෑමක් අපිට වෙනවද කියන එක. දැන් දේශීය බැංකු ක්‍රමයේ මුදල් තියෙන සීමිත ප්‍රමාණයක්. දේශීය බැංකු ක්‍රමයට මුදල් එන්නේ කොහොමද? මුදල් එන්නේ අපි කරන ඉතුරු කිරීම හරහා. බැංකු ණය දෙන්නේ අපේ ඉතුරුම් වලින්. එතකොට මේ ලංකාව කියන්නේ ගොඩක් ඉතුරු කරන රටක් නෙවෙයි. අපේ අපේ ජනතාවට එදා වියදම් කළාට පස්සේ ඉතුරු කරන්න ලොකු දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ලංකාවේ ඉතිරි කිරීම අඩුයි. ඒ කියන්නේ බැංකුවල තියෙන මුදල් ප්‍රමාණය අඩුයි. එතකොට දැන් මේ අඩු මුදල් ප්‍රමාණයකට පෞද්ගලිකංශයයි රාජ්‍යංශයයි දෙගොල්ලම ඉල්ලුමක් කරනවා. දැන් රාජ්‍යංශය විශාල අයවැය පරතරයක් එක් කියන්නේ ලොකු මුදලක් අපේ බැංකු ක්‍රමයෙන් ණයට ගන්න යනවා. එතකොට මේ බැංකු ක්‍රමයේ බැංකු කාටද ණය දෙන්න වැඩිය කැමති? ඇත්තටම බැංකු රජයට ණය දෙන්න කැමතියි. අපි එකට කියනවා අවදානම් රහිත ගණුම්කරුවෙක් තමයි රජය කියන්නේ. රජයට මුදල් ප්‍රින්ට් කරලා හරිය ණය ගෙවන්න පුළුවන්. රජයේ ණය ගෙවීමේ අවදානම ඉතා අඩුයි. ඒ අතින් බලපුවහම පෞද්ගලික අංශය විශේෂයෙන් අපි කුඩා හා සුළු හා මධ්‍යම පරිමාණ අංශය සහ පුද්ගලයන් ගත්තාම අවදානම ඉහළ ගණුම් කරුවන්. එතකොට බැංකු ක්‍රමයේ වැඩිපුර ණය දෙන්න කැමති ණය දෙන්නේ රජයට. එතකොට බැංකු ක්‍රමයේ මේ තියෙන පොඩි මුදලින් වැඩි ගොඩක් රජයට ගිහාම ඉතුරු ටික තමයි මේ පෞද්ගලිකංශයට දෙන්න ඕනේ. දැන් මේ එතකොට මේ අපි දන්නවා බඩු උනත් අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනකොට මේ බඩුවල මිල ගණන් ඉහළ යනවා. ඒ වගේ තමයි සල්ලිවලටත් වෙන්නේ. සල්ලිවල දෙන්න තියෙන ප්‍රමාණය අඩුයි, ඉල්ලන ප්‍රමාණය ගොඩයි. සල්ලිවල මිල කියන්නේ පොලිය. එතකොට මොකද වෙන්නේ? පොලිය අනුපාතය ඉහළ යනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඉකොන් වල කියනවා crowding out of the private sector කියලා. මේකෙන් වෙන්නේ පෞද්ගලික අංශයට සාධාරණ පොලියකට මුදල් ණයටගෙන තමන්ගේ ආයෝජන කටයුතු සහ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ අවස්ථාව ඇහිරීමක් වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි රජයක් අයවැය පරතරයේ ලොකුවට කරගෙන ගිහිල්ලා බැංකු ක්‍රමයෙන් දේශීය ණය ගත්තහම ලොකු ප්‍රශ්නයක් ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට ඇති වෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් හිතන්නේ නැති දෙයක්. ඒ නිසාද ඔබ හිතන්නේ නිවසක් හදන්න ගියාම නිවාස ණයක් ගනිද්දී පොලිය වැඩි? අපි ගත්තොත් වාහනයක් වුණත් සමහර ලීස් කරලා ගන්න ගියොත් එහෙම පොලිය වැඩි. මෙම හේතු නිසාද දේශීය පොලිය අනුපාතයට තව ගොඩක් හේතු තියෙනවා. විශේෂයෙන් උද්දමනය වැඩි වෙනකොටත් පොලිය අනුපාතය වැඩි වෙනවා. මොකද උද්දමනය කියන්නේ අපේ උද්දමනය වැඩි වුණාම වෙන්නේ මුදලේ වටිනාකම අඩු වෙනවානේ. අපි අද රුපියල් 100ක් කරන්න පුළුවන් දේ තව අවමාස 6ක් අවුරුද්දක් ගියාම කරන්න බෑ. උද්දමනයෙන් වෙන්නේ මිලේ වටිනාකම අඩු වෙනවා. එතකොට උද්දමනය කියන එකත් පොලිය අනුපාතයට වැඩි වෙනවා. ඉතින් ඒ වගේ තව හේතු ගොඩක් තියෙනවා. නමුත් මේකත් ප්‍රධාන හේතුවක්. ඒ වගේම තමයි අපි රජය විදේශ අපේ විදේශයන්ගෙන් ණය ගන්න ගියාම ඒක ඇත්තටම අපේ විදේශ විනිමය අනුපාතිකයට බලපානවා. ඉතින් මේ පොලිය කියන හා විදේශ විනිමය අනුපාතිකය කියන දෙකම මේ රජයේ අයවැය පරතරය නිසා අයහපත් බලපෑමකට ලක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි අනිත් පැත්තෙන් වෙන්නේ මේ රජයේ ණය ප්‍රමාණය එකතු වෙනකොට එතකොට මේ ණය ගෙවන්න සහ පොලී වශයෙන්ුත් අපි අපේ බදුමුදල් අපේ බදුමුදල් වැඩිපුර යෙදෙන්නේ එතකොට අපේ සංවර්ධනයට නෙවෙයි මේ ණය සහ පොලී ගෙවන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. මේ ආයෝජන කරලා තියෙන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් වෙන ව්‍යාපෘතිවලට නම් මම හිතන්නේ ණය සහ පොලී ගෙවුවට ප්‍රශ්නයක් නෑ. අද වෙනකොට අපිට ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ ඇත්තටම මේ ගන්න ණය මනා කලමනාකරණයක් කරනවද, අත්‍යවශ්‍ය ව්‍යාපෘති වලට යොදවනවද, මේකේ හොඳ ප්‍රයෝරිටයිසේෂන් එකක් තියෙනවද කියන එක ගැටලුවක් තියෙනවා. ඒක නිසා ලංකාව අයවැය පරතරය අඩු කරන්නට හැම රජයම කතා කරනවා. මං හිතන්නේ අපි 2000 වගේ වසර ගණන්වල ඉඳලා මේ අයවැය පරතරය 5%කට වඩා දළදේශීය නිෂ්පාදයෙන් 5%කට වඩා අඩු කරන්න ඕනේ කියලා හැම රජයක්ම කිව්වා. බට අද වෙනකොටත් අපිට ඒක කරන්න බැරි වෙලා තියෙනවා. මෙවර අයවැය අපි කියන්නේ ඉදිරිය කොහොමද අයවැය පරතරය සම්බන්ධව මාදුටුව සමහර අමාත්‍යවරු ප්‍රකාශ කරලා තිබෙනවා ඒ 4.78 දක්වා රැගෙන එන්න උත්සාහ කරනවා කියලා දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට. පසුගිය වසර හා සාපේක්ෂව ගත්තට පස්සේ දැන් තත්ත්වය කුමක්ද අයවැය පරතරය සම්බන්ධව? නෑ, අයවැය පරතරය ගිය අවුරුද්දේ අයවැය ඉදිරිපත් කරද්දී රජය බලාපොරොත්තු වුණා 5%කට වඩා අඩු අයවැය පරතරයක්
පවත්වාගෙන. නමුත් වර්තමානයේ වෙනකොට එක 105.2ක් වගේ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අර මේ 105ට වඩා දැන් ලබන අවුරුද්දේ රාජ්‍ය කියලා තියෙනවා. අපි ලබන අවුරුද්දේ 105ට වැඩිය මේක අඩු කරනවා කියලා. නමුත් ඇත්තටම ගොඩක් වෙලාවට ඒක ඒ ඒ ඉලක්ක කොච්චර යථාර්ථවාදීද කියන එක තීරණය වෙන්නේ රජයේ ආදායම සහ වියදම මත. ඉතින් ගොඩක් වෙලාවට අපේ රටේ අය වැය පරතරය වැඩි වෙන ප්‍රධාන හේතුව වෙන්නේ රජයේ ආදායම බලාපොරොත්තු වෙන තරමට නැහැ. හැම අවුරුද්දෙම අපි ෆෝකස් කරනවා මෙච්චර ආදායමක් ලැබෙයි කියලා. නමුත් හැම අවුරුද්දෙම රජය බලාපොරොත්තු වෙන ආදායමට වඩා අඩු ආදායමක් ලබන්නේ. ඊගාට අපි හිතනවා අපි මෙච්චර වියදම් කරනවා කියලා. නමුත් හැම අවුරුද්දකම රජය කිය බලාපොරොත්තු වෙනට වඩා වැඩි වියදම් කරනවා. ඒක තමයි අපේ රටේ කියන්නේ මේ රජය නෙවෙයි දැන් දශක ගාණක් තිස්සේ එහෙම තමයි උනේ. ඒක නිසා මං හිතන්නේ ඒක නිසා තමයි අපේ ණය ඒ හැමදේම මං හිතන්නේ වැඩි වෙන්නේ ඒ අයවැය පරතරයත් එක්ක. පසුගිය අයවැයේදී පසුගිය පහුවෙච්ච අවුරුද්දේදී ඊට කලින් අවුරුද්දට වඩා රජයේ ආදායම වැඩි කරගෙන තිබෙනවා. එතකොට මේ අවුරුද්ද වෙද්දී වසර 3ක් ඇතුළතදී රජය කියන්නේ බදු ආදායම දැන් දෙගුණ කරගන්න තමයි සැලැස්ම තියෙන්නේ කියලා. ඔබ හිතනවාද ඒක යථාර්ථවාදී සංකල්පයක් කියලා? මොකද පහුගිය වසරේදී රජය වැඩි කරගෙන තිබෙනවා. නමුත් මේ කියලා තිබෙන ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන් කියන ප්‍රමාණය තමයි බදු ආදායම රාජ්‍ය ආදායමෙන් 11%ක ඊට වඩා වැඩි ප්‍රමාණයක් තිබුණට වඩා වැඩි ප්‍රතිශතයක් දක්වා රැගෙන එනවා කියලා. මේ යථාර්ථවාදීද? දැන් මේකත් මං හිතන්නේ අපේ ෆෝකස් ගත්තොත් ඉදිරියට කරපු ඉලක්ක ගත්තොත් ඇත්තටම හැම රජයක්ම 15%කට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තු වුණා. ඇත්තටම අපි 2005 අපිට තිබුණා 18%ක වගේ දළ දේශ නිෂ්පාදනයෙන් 18%ක බදු ආදායමක්. ඒ කාලේ අපි ෆෝකස් කළා 2020 වෙනකොට 20%ක විතර ආදායමක් ලැබෙයි කියලා. නමුත් අද වෙනකොට අපි 13%ක් 14%ක් වෙනකන් අපේ ආදායම දළ දේශ නිෂ්පාදකයේ ප්‍රතිශතයක් හැටියට අඩු වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම මැදි ආදායම් රටක් හැටියට ප්‍රශ්නයක්. නමුත් මහජනතාව පැත්තෙන් මහජනතාව හන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ ගන්න බදුවලින් මොකද කරන්න කියන එක. මං හිතන්නේ ඒකත් කතා කරන්න ඕනේ දෙයක්. නමුත් අපේ වගේ මැදි ආදායම් පවතින රටක හොඳ අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගෙන යන්නට, හොඳ සෞඛ්‍ය ක්‍රමයක් පවත්වාගෙන යන්නට, හොඳ යටිතල පහසුකම් ලබා දෙන්නට, ඒ වගේ රජයේ සේවාවන් මැදි ආදායම් ලබන රටක අපි දන්නවා අපි විදේශ රටකට ගියොත් අපි තායිලන්තයට මැලේසියාවට ඒ වගේ රටකට ගියොත් අපි දන්නවා ඒ රටේ යටිතල පහසුකම් සහ අනෙකුත් සේවාවන් අපේ රටට වැඩිය කොච්චර ඉහළ මට්ටමක තියෙනවද කියලා. එහෙම කරන්නට පුළුවන් වෙන්නේ රජයට ඒ කරන්නට පුළුවන් තරම් අවශ්‍ය ආදායමක් ලැබෙන නිසා. ඒ වගේ මේ රටවල අධ්‍යාපන ක්‍රමත් සමහරට අධ්‍යාපනය ලබා දෙන ආයතන අධ්‍යාපන ක්‍රමය පහසුකම් අපිට වැඩිය ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් ඒක නිසා අපිට අපි මැදි ආදායම් පවතින රටක් හැටියට ඇත්තටම අපේ රාජ්‍ය සේවයේ ලබා දෙන පහසුකම් වල ගුණාත්මක භාවය ඉතාමත්ම අඩු මට්ටමක තියෙන. ඒකට එක බලපාන හේතුවක් තමයි අපිට ඇත්තටම වියදම් කරන්නට අවශ්‍ය ඒ ගුණාත්මක භාවයෙන් ඉහළ සේවයක් පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් නොමැතිවීම. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේ ආදායම වැඩි කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. නමුත් ආදායම වැඩි කරන්නට බෑ බදු වැඩි කිරීම තුළින්. ලංකාවේ බදු ඇයි එකතු වෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නය ඇහුවොත් ඇයි හම්බ වෙන්නේ නැත්තේ එකක් තමයි අපේ බදු එකතු කර ගැනීමේ ක්‍රියාවලියේ තියෙන කාර්යක්ෂම බව. අපේ ආදායම් බදු එකතු කර ආදායම් බදු දෙපාර්තමේන්තුව කොතරම් සාර්ථක ලෙස කොතරම් කාර්යක්ෂම ලෙස ආදායම් බදු එකතු කිරීමේ කාර්ය කරනවද? ඉතින් එතන ලොකු ගැටලුවක් තියෙනවා. බොහෝ වෙලාවට අපි කියනවා අපේ ආදායම් බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම කාර්යක්ෂමයි කියලා. ඒ කියන්නේ බදු ගෙවිය යුතු පුද්ගලයන් බහුතරයක් ලංකාවේ බදු ගෙවන්නේ නැහැ. ඒක නිසා තමයි අපි මේ අපිට හේතු වෙලා තියෙන්නේ මේ අලවලින් පරපු වලින් සීනි වලින් මහජනතාව ගෙවන බදු වලින් මේ ආණ්ඩුව නඩත්තු කරන්න. ඉතින් ඒක මං හිතන්නේ රාජ්‍ය සේවයේ රාජ්‍ය අංශයේ තියෙන දුර්වලතාවයක්. ඒක නිසා තමයි අපි කියන මේ ටැක්ස් බේස් එක. ඒ කියන්නේ ඇත්තටම බදු ගෙවිය යුතු පුද්ගලයන් බදු රාමුවට ඇතුළත් කර ගැනීමේ දුර්වලතාවයක් තියෙනවා. අපි බදු ගෙවන පොඩි ප්‍රමාණය වැඩියෙන් ටැක්ස් කරනව ඇරෙන්න මේ බදු ගෙවන පුද්ගලයන් ප්‍රමාණය සහ ආයතන ප්‍රමාණය වැඩි කරගන්නට අසමත් වෙලා තියෙනවා.
ඒවාගේම බදු ගෙවීම කොතරම් පහසුද. දැන් බොහෝ ආයතනවලට ඔබ ගියොත් එක ලොකු තියෙන කම්පලේන් එකක් තමයි අපි ආණ්ඩුවේ බදු ගෙවන්නම වෙනම ඩිපාර්ට්මන්ට් එකක් පවත්වගෙන යන්න ඕනි. අපි වෙනම ඔෆිසර්ස කාර්ය මණ්ඩලයක් පවත්වගෙන යන්න ඕනි මේ බදු ගෙවන්න. එකැනි විශාල පිරිවයක් ආයතනයකට මේ බදු ගෙවන. අපි හැමවෙලේම කියනවා මේ බදු ගෙවීමේ හොඳ බදු ක්‍රමයක තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි බදු ක්‍රමයේ සරල බව. පුද්ගලයකුට බදු ගෙවීමේදී ගෙවන්න දරන්නට වන පිරිවැය අවම වෙන විදිහට බදු පනවන්නට ඕනේ. නමුත් ලංකාව අපි විශේෂෙන් අපි දන්නවා ලෝක බැංකුවේ තියෙන ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් කියලා එක. මේකේ ලංකාව පේයින් ටැක්සස් කියන නිර්ණායකය ගත්තොත් ලංකාව ලෝකෙ 100 ගණන් වලටත් පහළ තින්නේ. තාමත්ම පහළ මට්ටමක තියෙන්නේ. ඉතින් මම හිතන්නේ එතන විශාල ගැටලුවක් තියෙනවා. මේක බදු වැඩියෙන් බදු ගහන එක නෙවෙයි, අපේ බදු ක්‍රමය මීට වැඩිය සරල කරලා කාර්යක්ෂම බදු එකතු කිරීමේ ක්‍රියාවලියක් ඇති කිරීම තමයි ඉතාමත්ම වැදගත්. අපි ලබා ගන්නවා කෙටි විරාමයක්. මේ කෙටි විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ. නැවතත් සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින් ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන. අපගේ වැඩසටහන සමග ඔබට සජීවීව සම්බන්ධ වන්නට පුළුවන් Facebook පිටු දෙකක් ඔස්සේ අන්තර්ජාලය තුළින්. එන එකක් තමයි ආට් නිවුස් Facebook පිටුව. ඒ වගේම ඔබට පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා Facebook පිටුව තුළිනුත් අපගේ වැඩසටහන සමග සමගාමීව සම්බන්ධ වීමේ අවස්ථාව තිබෙනවා. අප සාකච්ඡා කරමින් සිටියේ පසුගිය අයවැයේ තිබිච්ච සාර්ව ආර්ථික කරුණු පිළිබඳව. මේ අයවැය මොන විදිහටද බලපාන්නේ, අපේ අයවැය පරතරයට මොන වගේ දේවල්ද සිදුවුණේ කියලා ඒ පිළිබඳව අපත් සමග සාකච්ඡා කරන්න අද සාකච්ඡාවට සම්බන්ධ විසිරින්නේ වෙරිටිය රිසර්ච් ආයතනයේ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ. අප සූදානම් තවත් බදු පිළිබඳවම තව පොඩ්ඩක් ප්‍රශ්න කරන්න ඔබතුමියගෙන්. දැන් ඍජු බදු සහ වක්‍ර බදු පිළිබඳව ඔබතුමිය කතා කරා. ඒ වගේම බදු එකතු කිරීමේ තිබෙන අකාර්යක්ෂමභාවය පිළිබඳවත් කතා කරා. දැන් මෙවර අයවැයනුත් යෝජනා වෙලා තිබෙන්නේ ඍජු බදු වලට වක්‍ර බදු. මම හිතන්නේ අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රකාශනයේ තිබ්බේ මේක 60-40 පරතරයට අරන් එනවා කියලා. නමුත් මෙවර අයවැයනුත් අපේක්ෂා කරලා තියෙන්නේ 118-182 මම හිතන්නේ මම නිවැරදිනවා. මේ කියන්නේ ඍජු බදු 118යි වක්‍ර බදු තමයි 182ක් තියෙන්නේ. මෙම තත්ත්වය ඔබතුමිය දකින්නේ කොහොමද? මේ මොන විදියට සාමාන්‍ය මිනිස්සුන්ට බලපායිද? ඔව්, මේකේ මේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අපි ඍජු බදු කියන්නේ පුද්ගලයන්ගේ ආදායමෙන් එකතු කරගන්නා බදු. ඉතින් වර්තමානයේ මම කිව්වා වගේ ලොකුම ප්‍රශ්න තියෙන්නේ අපේ මේ ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයන් හඳුනා ගැනීම සහ ඒ පුද්ගලයන්ගෙන් ආදායම් බදු එකතු කර ගැනීමේ ක්‍රියාවලියේ අකාර්යක්ෂම බව. ඒ වගේම වක්‍රබදු වලින් සමහර වෙලාවලට වක්‍රබදු අපිට හරියට පාවිච්චි කළොත් ඇතැම් වක්‍රබදු හරහා අපිට ඉහලාදායම් ලාභීන් බදු ක්‍රමයට බදු රාමුවට හසුකර ගැනීමේ අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම අපි කියනවා ලක්ෂරි ගුඩ්ස් කියලා, සුඛෝපභෝගී භාණ්ඩ හා සේවා වලින් අය කරන බදු ඉහළ දැමීම තුළින් අපිට වක්‍රබදු හරහාත් යම් ආකාරයකට ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ගෙන් වැඩිබදු මුදලක් අය කර ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් වර්තමානයේ ඔය 60-40 කියන එක මම හිතන්නේ ඒ දිසාවට යන එක ඉතාමත්ම වැදගත්. නමුත් යථාර්ථවාදීව මං හිතන්නේ ඒක කෙටි කාලීන ඉලක්කයක් ලෙස ළඟා කරගන්නට පුළුවන් ඉලක්කයක් නෙවෙයි. මං හිතන්නේ ගොඩක් විශාල වෙනසක් අපේ බදු එකතු කර ගැනීමේ සහ ආදායම් ඉහළ ආදායම් ලබන පුද්ගලයන් බදු රාමුවට හසු කර ගැනීමට මං හිතන්නේ ටික කාලයක් ලංකාවට ගත වෙනවා. මොකද අපිට එහෙම ක්‍රමයක් හොඳ ක්‍රමයක් නැහැ. නමුත් ඒක නිසා මං හිතන්නේ කෙටි කාලීනව, ඒ කියන්නේ අවුරුදු 2-3 වගේ කාලයක් ඇතුළත අපි අනිවාර්යයෙන්ම මේ 80-20 කියන වක්‍ර සහ ඍජු බදු ක්‍රමයෙන් තමයි අපේ රටේ බදු ආදායම ලබා ගන්නට වෙන්නේ. ඒක මං හිතන්නේ ටිකක් කනගාටුදායක තත්ත්වයක්. නමුත් යථාර්ථවාදීව බැලුවොත් මං හිතන්නේ අගමැතිතුමා කිව්වට ඒක ලොකු වෙනසක් වෙයි කියලා. පැහැදිලි.
මං මීළඟට ඔබතුමියගෙන් අහන පොඩි දේශපාලන ස්පර්ශයක් තිබෙන ප්‍රශ්නයක්. ඇමතිවරේ ප්‍රකාශයක් සිදු කළා, සාමාන්‍යයෙන් අයවැය වාර්තා අපි ඊළඟ අවුරුද්දේ බලාපොරොත්තු වෙන අයවැය වියදම්වලට අනුව එක් පුද්ගලයෙක් ණයවාරික සහ පොලිස් සඳහා දළ වශයෙන් ශ්‍රී ලංකාවේ එක පුරවැසියෙක් ලබාගෙන තිබෙන ණයවාරික සහ පොලිය වෙනුවෙන් එක් පුද්ගලයෙක් රුපියල් ලක්ෂයක පමණ මුදලක් දැරිය යුතුයි කියලා ලබන අයවැයදී ඉන් 85,000ක්ම පසුගිය රජය සමයේ ගත්තු ඒවා සහ මේ රජය සමයේ ගත්තු ණයවලට රුපියල් 15,000ක වගේ මුදලක් දේශපාලන කතන්දරේ අපි පැත්තකින් තිබුණත් කවුද වැඩිපුර ගත්තේ කවුද අඩුවෙන් ගත්තේ කියලා මේ තත්ත්වය ඔබතුමිය දකින කොහොමද? හැම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂයක වගේ ණය මුදලක් ලබාගෙන තිබෙනවා කියන එක ඒ කියන්නේ සත්‍ය ප්‍රකාශයක්ද? එලෙසම මෙය ආර්ථිකයට මොන වගේ බලපායද? මේකයි මං හිතන්නේ ඒක දේශපාලනමය වශයෙන් දේශපාලන වේදිකාවක කියන කතාවක් වුණාත් යථාර්ථවාදීව අපි බැලුවොත් ලෝකයේ බොහෝ රටවල අපේ වර්තමානයේ මුළු ණය බර රජයේ ණය බර දළ දේශීය ආදායමෙන් 79%ක් වගේ වෙනවා. ඉතින් ඇත්තටම ලෝකයේ බොහෝ රටවල් ගත්තොත් මේ 79-80 වගේ ණය බරක් සහිත රටවල් බොහොමයක් තියෙනවා. ඒක නිසා ඇත්තටම දැන් අපි පුද්ගලයෙක් හැටියට ලක්ෂයක ණය ගත්තම වැදගත් වෙන්නේ මේ ලක්ෂය යෙදෙව්වේ මොකටද සහ මේ ලක්ෂය ගෙවන්නට පුළුවන්ද කියන එක. අපි කාටවත් වැරද්දක් කියන්න බෑ අපි පුද්ගලයෙක් හැටියට වුණත් ලක්ෂයක් ණය ගන්න එක මං හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් කියලා. නමුත් වැදගත් වෙන්නේ මේ ලක්ෂයෙන් අපි මොනවද කරන්නේ? අපි මේ ලක්ෂය යොදවන දෙයින් අපිට අනාගතයේ මේ ලක්ෂය ආපහු ගෙවන්නට තරම් ආදායමක් ලැබෙනවද? ඉතින් එතන තමයි මං හිතන්නේ ගැටලුව තියෙන්නේ. අපි අපේ ආයෝජන හරහා ආර්ථිකය වර්ධනය කිරීම තුළින් අපිට ණය ගෙවීමේ හැකියාව වර්ධනය කරගෙන තියෙනවද කියන එක තමයි මං හිතන්නේ බොහෝ දෙනෙක් ඇසිය යුතු ප්‍රශ්නේ. එහෙම නැතුව මං හිතන්නේ දේශපාලනය වශයෙන් වාසිතකා විශාල වශයෙන් මේ රාජ්‍ය ණය ප්‍රමාණය පිළිබඳව අතිශයෝක්තියෙන් කතා කිරීම බොහෝ විට අපි දකින දෙයක්. නමුත් මං හිතන්නේ ඇසිය යුතු ප්‍රශ්නය අසන්නේ අපිට මෙච්චර ණය තිනු. අනික කිසිම වෙලාවක අපිට රජයක් හැටියට මේ මුළු ණයම එක අවුරුද්දක ගෙවන්නට බෑ. අපි කවදාවත් ගෙවන්නේ නැහැ. අපි කියනවා මේක අපි රෝලිං ගවර්න්මන්ට් ඩෙට් එක අපි තව අවුරුද්දකට පසු දානවා. අපි ගොඩක් වෙලාවට කරන්නේ පොලිය ගෙවලා මේ ණය නඩත්තු කිරීම මිසක් අපි මුළු කැපිටල් එකම එක අවුරුද්දක අපිට ගෙවන්නට බෑ. එහෙම ගෙවන්නෙත් නෑ කිසිම රටක්. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේ ලබන අවුරුද්දේ මේ මුළු ණය ගෙවන්න වෙනවයි කියන එක ටිකක් කියන්නේ විශ්වාස කරන්නට බැරි කාරණයක්. ඒ වගේම ලක්ෂයක් කෙනෙක් ණය ගන්නවයි කියන එකත් මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් කියලා අපි කතා කරන රටක් වශයෙන්. රටක අපි කියනවා අපි අධිවේගී මාර්ග ලොකු ප්‍රශ්න තියෙන්නේ. අධිවේගී මාර්ග හැදීම පිළිබඳව මිනිස් පුද්ගලයන්ගේ අකමැත්තක් නෑ. කවුරුත් කියන්නේ නෑ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය නරක දෙයක් කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අධිවේගී මාර්ගයේ අපි ණයක් ගත්තාම ඒ ණය ඉතාමත්ම කාර්යක්ෂම විදිහට යොදවනවා. ඉතින් ප්‍රශ්නේ ගොඩාක් වෙලාවට තියෙන්නේ මේ අධිවේගී මාර්ගය ඉදි කරන්නට වැයවන මුදලට වඩා කිහිප ගුණයක මුදලක් මේ අධිවේගී මාර්ගය වෙනුවෙන් වැය කළාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ එහෙම නැතුව අපිට කවදාවත් කියන්න බෑ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, වරායවන් ඒ වගේ දේවල් මේ අපිට එදිනදා ලැබෙන ආදායමෙන් හදන්නට බෑ. නමුත් ඒවා ප්‍රයරිටයිස් කරලා තියෙනවද හරියට, මුදල් හරියට යොදවලා තියෙනවද, කොතරම් දූෂණයක් වංචාවක් වෙලා තියෙනවද, එතන තමයි ගැටලුව තියෙන්නේ. ඒක නිසා අපි ප්‍රශ්න නැගිය යුත්තේ ණය අපි භාවිතා කරන ආකාරය පිළිබඳව මේට වැඩිය රජයේ වගවීම සහ විනිවිදභාවය. ඇත්තටම රජයක් ණයක් ගත්තාම මොකද ඒ ණය ගෙවන්නේ මහජනතාවගේ බදු මුදලින්. ඒක නිසා මං හිතන්නේ රජයට වගකීමක් තියෙනවා, ඒ වගේම මහජනතාවට අයිතියක් තියෙනවා දැනගන්න මේ ණය මුදලින් ඇත්තටම මොකද කළේ, මේ ණය මුදල කොහොමද වියදම් කළේ, මේ ණය මුදල වියදම් කිරීම නිසා මේ රටට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද. මං හිතන්නේ වර්තමානයේ වගවීම සහ විනිවිදභාවය නොමැතිවීම විශාල ප්‍රශ්නයක්. ඒ ණයවලට මොකද වුනේ කියන එක මං අපේම එක් එක් අයවැය යෝජනාව සම්බන්ධව කතා කරන්න. අය පාර්ශවය පැත්තෙන් ගත්තොත් එහෙම එක ප්‍රධාන යෝජනාවක් තමයි ආපු බැංකු ගනුදෙනුවලදී 120%ක මුදලක් අය කරනවා කියලා. ඒකේ ගැටලු සහගත සහ පැහැදිලි තැන් තිබුණා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. මෙය මුදල් අමාත්‍යතුමා කිව්වේ බැංකුවේ ලාභයෙන් මේ ලබා ගන්නවා කියලා. නමුත් තර්කයක් තිබෙනවා නෑ ලාභයෙන් නෙවෙයි, හැම ජනතාවම ගනුදෙනුවක් කරද්දී
සීට විස්සක් කැපෙනවා. මොකද ලාභෙන් ගන්න ඕන නම් එහෙම ගන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම ලාභෙම බදුවලට යටත් කරන්න පුළුවන් කියලා. මොකක්ද මේ තර්කය ඔබතුමීට පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න ඕ පුළුවන්ද? මම හිතන්නේ මෙතෙන්දී එක ආයවැය යෝජනාවකටත් වැඩිය දනනන් තිතාමත්ම වැදගත් වෙන්නේ අපි කියනවා මේ අයවැයක් ව්‍යාපාරිකයන්ට සර්ප්‍රයිසස් දෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ අයවැයක් එකපාරට ව්‍යාපාරිකයාට තමාගේ ව්‍යාපාරය කරගෙන යාමේදී තමන් සැලසුම් කළ ක්‍රියාපිළිවෙල විශාල වශයෙන් වෙනස් කරන්නට තුඩු දෙන යෝජනා ඉදිරිපත් කිරීම හොඳ ප්‍රතිපත්තියක් නෙවෙයි. දෙවැනි කාරණය තමයි අදාළ අංශ සමඟ සාකච්ඡා කරලා දැනුවත් කිරීමකින් සහ සාකච්ඡා මාර්ගයකින් පසුව මෙවැනි ව්‍යාපාරික ව්‍යාපාරංශවලට බලපාන අයවැය යෝජනා ඉදිරිපත් කළ යුතුය කියන එක තමයි කිරීම තමයි වඩාත් හොඳ ක්‍රමය. නමුත් මං හිතන්නේ මේ බැංකු ක්‍රමයේ අයවැයේ තියෙන ප්‍රධාන බැංකු ක්‍රමය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ බද්දේ තියෙන ප්‍රධානම ගැටලුව බද්දට වැඩිය ඒ බද්ද නිසා විශාල අවිනිශ්චිතභාවයක් බැංකු ව්‍යාපාරය කරගෙන යන පුද්ගලයන් සහ මහජනතාව තුළ ඇති වෙලා තියෙනවා. ඒ වගේම රජයේ පැත්තෙන් ඔබ 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 10 දෙනෙක් 10ක් උත්තර කියනවා. එතකොට ඒ අවිනිශ්චිතතාවය තවත් වැඩි වෙනවා මිසක් රාජ්‍ය විසින් ඉතාමත්ම පැහැදිලිව මේ වගේ බදු යෝජනා ඉදිරිපත් කිරීම සහ කලින් මේ පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා කිරීම ඉතාමත්ම වැදගත් කියන එක තමයි වඩාත් වැදගත්. මොකද ඔබ කියනා වගේ අයවැය කියන්නේ සහ මුදල් නැමැතිතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ කීප දෙනෙක් කියනවා මේක ඇත්තටම ජනතාව රුපියල් 1000ක් ගනිද්දි මේක මේ ගෙවන්න වෙන්නේ නැහැ. නමුත් තව පැත්තකින් තව කට්ටියක් කියනවා නැස් ඇත්තටම සමහරලාට මේක ජනතාවට ගෙවන්න වෙයි බැංකු ගෙවන්න එකක් නෙවෙයි. ඉතින් එතකොට මේක ලොකු අවිනිශ්චිතතාවයක්. මෙවැනි අවස්ථා ඇති වෙන විදිහට අයවැය යෝජනා කිරීම හොඳ අයවැයක ලක්ෂණයක් හැටියට මම දකින්නේ නැහැ. ඒ කියන්නේ තවමත් මේ පිළිබඳව හරියටම කාටවත් පැහැදිලි ස්ථානයක නෙවෙයි අපි ඉන්නේ කියලා මම හිතන්නේ. නමුත් මම දන්නේ නැහැ බැංකු ව්‍යාපාරිකයන් රජය සමග සාකච්ඡා කිරීමෙන් වඩාත් නිශ්චිත තීරණයක් ලබා ගැනීමට සමත් වුණාද නැද්ද කියන එක ගැන මම දන්නේ නැහැ. නමුත් අයවැය ඉදිරිපත් කළ වෙලාවේ මේ පිළිබඳව විශාල අවිනිශ්චිතතාවයක් ඇති වුණා. අයවැය මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරේ මේක නීල හරිත අයවැයක් කියලා. ඒ හරිත කෑල්ලෙන් ආපු එක දෙයක් තමයි කාබන් බද්දක් අය කරනවා කියන එක. මෙය කෙබඳු ප්‍රවණතාවයක්ද? ලෝකයේ අනෙක් රටවල් කාබන් බදු අය කරනවද? ඒ මොන වගේ අවස්ථාවලදීද ශ්‍රී ලංකාව වගේ රටකට මේ කාබන් බද්දක් අය කිරීම බලපාන්නේ මොන විදියටද? ඇත්තනම කාබන් බද්ද කියන එක මං හිතන්නේ ලංකාවට හඳුන්වා දෙන්න හොඳ බද්දක්. මොකද කාබන් බද්ද ගොඩක් රටවල අය කරනවා. ඒක විශේෂයෙන්ම දැන් රජයත් කියනවා අපි මේ බදු මුදල් පරිසරය සුරක්ෂිත කිරීම සඳහා වන ක්‍රියාවලියකට යොමු කරනවා කියලා. එතන ගැටලුවක් තියෙනවා. බොහෝ විට අපේ රටේ අය කරන බදු ඒ අදාළ කාර්යයන් වලට යොදවනවා ඉතාමත් අඩුයි. නමුත් කාබන් බද්දක් විශේෂයෙන්ම අපි රටක පරිසරයට හානි වෙන යම් කිසි දෙයක් වැළැක්වීමට යෙදවීම හොඳයි. නමුත් වඩාත් වැදගත් වෙන්නේ මේ බද්ද ඇත්තටම යොමු හඳුන්වා දුන්නේ පරිසරය ආරක්ෂා කර ගැනීමටද? එසේත් නැතිනම් ඉතාමත්ම පහසුවෙන් එකතු කරගත හැකි ආදායම් මාර්ගයක් නිසා සහ කාබන් බද්දක් කීම නිසා මේ ජනතාවට සුබදායි නිර්වචනයක් කාබන් බද්ද කිව්වම. නමුත් මේක පහසුවෙන් අය කරගන්නට පුළුවන් බද්දක්. ඒක නිසා මං හිතන්නේ බදු එකතු කර ගැනීමේදී පහසුයි, ආදායම වඩාත් නිශ්චිතයි ලැබෙන. ඉතින් වඩාත් වැදගත් වෙන්නේ මේ යෝජනාවේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්නයක්. කෙලෙසද කාබන් බද්දක් අය කර ගැනීම සිදුවෙන්නේ කුමන පදනමේදීද කියලා සාමාන්‍යයෙන් මං හිතන්නේ සාමාන්‍යයෙන් කාබන් බද්දක් අය කරන්නේ අපි පරිසරයට හානි වෙන යම්කිසි අපද විශේෂයෙන්ම මොනවාද මේ එමිෂන්ස් විශේෂයෙන්ම එමිෂන්ස් වගේ දේවල් වැඩිපුර වෙන ඒවා ෆැක්ටරිස් වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලා වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, යම් කිසි දෙයකින් පරිසරයට වන හානිය වැඩි නම්
ඒ වගේ දේවල් එක පැත්තකින් අධෛර්යමත් කිරීමට සහ අනික් පැත්තෙන් ඒ ලැබෙන මොකද ඒ වගේ පරිසරය අපිරිසිදු වෙන දේවල් නිසා අනික් පැත්තට රජයටත් විශාල මුදලක් දරන්නට වෙනවා මේ පරිසරය to clean the environment. ඉතින් ඒක නිසා මං හිතන්නේ එතන වැදගත්කමක් තියෙනවා ඒ කාබන් බද්ධක බලාපොරොත්තුව ඒ අධෛර්යමත් කිරීම සහ ඒ ලැබෙන මුදල් වලින් පරිසරය රැක ගැනීමට යෙදවීම ඒක මං හිතන්නේ ලංකාවේ ටිකක් අලුත් සංකල්පයක්. නමුත් හොඳ සංකල්පයක් හඳුන්වා දෙන්නට නමුත් මං හිතන්නේ ඒක ඉතා වැදගත් බදු එකතු කර ගැනීමේ පරමාර්ථයෙන් එහාට ගිය පාරිසරික පරිමාර්ථයක් මුඛ්‍ය කරගත්ත විදිහට ඒක යොදවනවා නම් තමයි වඩාත් වැදගත්. ඊළඟට ඔබ මුලින්ම ප්‍රකාශ කරා වගේ හැම අයවැයකෙද්දිම ජනතාව බලාගෙන ඉන්නේ කොච්චර සහනාධාර හම්බේද කොච්චර කෑම අඩුවේද ඊට පස්සේන එකක් තියෙනවා වාහනවලට මොකද වෙන්නේ කියලා. දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන යෝජනාව තමයි විදුලියෙන් නැත්තම් පුනර්ජනනීය විදුලියෙන් ධාවනය වෙන වාහන සඳහා රුපියල් මිලියනයක මිලියන එකහමාරක විතර වෙනසක් වෙනවා කියලා තමයි ප්‍රකාශ කළා තියෙන්නේ. මේ කුමන තත්ත්වයක්ද මේ පිළිබඳවත් විවිධ සාකච්ඡා මත වුණා අලුතෙන්ම බ්‍රෑන්ඩ් නිව් වාහන ගේනන නම් විතරයි මේක අදාළ වෙන්නේ නමුත් ලංකාවට බ්‍රෑන්ඩ් නිව් වාහන ඉලෙක්ට්‍රික් වාහන ගේන්නන්නේ නැහැ කියලා එක පාර්ශවයක් කියනවා. ඔබට තුමියට අපි ආරාධනා කරනවා මේ පිළිබඳව ඔබතුමියගේ දැනුම අනුව පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. මට මේ මම නම් සාමාන්‍යයෙන් මේ වාහන වෙළඳපොළ සහ වාහන පදු පිළිබඳව දකින්නේ තියෙන්නේ මට ටිකක් වෙනස් ආකල්පයක්. අපේ ලංකාවේ සාමාන්‍යයෙන් මං හිතන්නේ සෑම නිවාසියෙකුටම තියෙන ලොකු ආසාවක් තමයි තමන්ටම කියලා වාහනයක් ගන්න එක. ඉතින් ඒක නිසා මං හිතන්නේ අපි විශාල අපේ රටට වාහන ආනයනය කරද්දී 100ට 100 ගාණක් 200 ගාණක් 300 ගාණක් බදු ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඇත්තටම සමහර වෙලාවට දියුණු රටවල වාහනයක් ගන්න පුළුවන් අපේ රටේ වාහනයක් ගන්නවට වැඩිය ඉතාමත් අඩු මිලකට. නමුත් එච්චර ලොකු මුදලක් ගෙවලා වුණත් සාමාන්‍ය පහළමැදි ආදායම් පවුලක් වුණත් උත්සාහ කරන්නේ පුළුවන් තරම් තමන්ටම කියලා වාහනයක් ගන්න. මෙතන අපි කියනවා සෝෂල් ස්ටේටස් එකක් තියෙනවා. මේක සමාජය විසින් වැදගත්කමක් ආරෝපණය කරනවා ඕනෑම පුද්ගලයෙකුට මේ වාහනයක් තියෙනවා. නමුත් ඇත්තටම මේක රටක් වශයෙන් ගත්තාම ඉතාමත්ම නරක ප්‍රවණතාවයක්. මොකද බොහෝ අපි මම දන්නට බොහෝ දියුණු රටවල් වල මේකේ තනිකර අනික් පැත්ත කරන්නේ. ඒගොල්ලන් පුළුවන් තරම් අධෛර්යමත් කරනවා නිවැසියන්ට තනි පුද්ගලයන්ට වාහන ගැනීමට තියෙන අවශ්‍යතාවය සහ හැකියාව අඩු කරනවා. අඩු කරලා අපි විශාල වශයෙන් පොදු ප්‍රවාහන පහසුකම් වර්ධනය කරනවා. දැන් ලංකාවේ වෙන්නේ අපි හැමෝම කාර් එකක් අරගන්නවා. අරගෙන පාරට දානවා. පාරට දාලා එක තැන ඉන්නවා. ඇයි හැමෝගෙම වාහන පාරට දැන් අපි වාහනයක් ගන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට යන්න. නමුත් ඇත්තටම වෙන්නේ අපි බොහෝ විට එක තැන ඉන්නවා. ඉතින් වඩාත්ම වැදගත් වෙන්නේ අපි හිතන්න ඕනේ වාහනයක වැදගත්කම මොබිලිටි. අපි කොහොමද තව තැනකට යන්නේ? ඉතින් අපි වාහන අරගෙන මොබිලිටි නැත්නම් අපිට විනාඩි 10න් යන්න ඕනේ ගමන මේ වාහන තදබදය නිසා පැය භාගයක් යනවා නම් එතන එතකොට අපි රටක් හැටියට අපේ නිවැසියන් හැමෝටම වාහනයක් තියෙනවයි කියලා ආඩම්බර වෙන්න පුළුවන් තැනකද අපි ඉන්නේ? එතකොට අපේ වෙන දැන් අපි කතා කළා කාබන් බදු ගැන හිතන්න පරිසරයට වෙන හානිය කොච්චර විදේශ විනිමය ප්‍රමාණයක් මේක නිසා අපි නාස්ති කරනවද මේ එක තැන ඉඳගෙන පෙට්‍රල් පුච්චලා ඒ වගේම කොච්චර පැය ගාණක් අපි අපේ රටේ දියුණුව වෙනුවෙන් යොදවන්නට පුළුවන් වැඩ කරන්නට පුළුවන් පැය ගාණක් අපි මහමගට වැය කරනවා. එතකොට රටක් වශයෙන් මං හිතන්නේ මේක ඉතාමත්ම නරක ප්‍රවණතාවයක්. ඉතින් නමුත් අපේ බලාපොරොත්තුව හැමෝම වාහනයක් ගන්න නිසා හැමෝම ඉතාමත්ම ආසාවෙන් බලාගෙන ඉන්නවා ආණ්ඩුව මේ අයවැයෙන් බදු අඩු කරයිද වාහනවලට කියලා. නමුත් මං හිතන්නේ මහජනතාව වශයෙන් අපි හැමෝම අවධානය යොමු කරන්න ඕනේ සහ අහන්නට ඕනේ රජයෙන් පදු ප්‍රවාහන පහසුකම් වර්ධනය කර ගැනීම පිළිබඳව. ඇත්තටම පහසුවෙන් ඕනෑම තැනකට යන්නට පුළුවන් සහ ඉක්මනින් යන්නට පුළුවන් ආරක්ෂාව තියෙන පහසුකම් තියෙන මනා පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීම තමයි ඉතාමත්ම වැදගත්. නමුත් වර්තමානයේ අවාසනාවකට වගේ අපේ පෞද්ගලික අපේක්ෂාවත් අපිටම වාහනයක් ගන්න හින්දත් අපි ඒ අවශ්‍ය ප්‍රශ්නය රජයෙන් අහන්නේ නැහැ.
ඒවගේම තමයි රජය මේ මහජනතාවගේ වාහනයක් ගැනීමට තියෙන ආසාව ඉතාමත්ම සාර්ථක ලෙස පාවිච්චි කරනවා තමන්ගේ බදු ආදායමේ තියෙන අඩුපාඩුකම් මකා ගන්න. මොකද රජයට ඉතාමත්ම පහසුවෙන් කෙටි කාලයක් තුළ විශාල වශයෙන් බදු ආදායම වැඩි කරගත හැකි ක්‍රමයක් තමයි පොඩ්ඩක් වාහන ටැක්ස් එක අඩු කරන එක. මොකද වෙන්නේ එතකොට වාහන හොගාලා රටට ගලාගෙන එනවා. එතකොට අර පොඩ්ඩක් බද්ද අඩු කළාට ගේන වාහන ප්‍රමාණය ඉසා විශාල නිසා රජයේ බදු ආදායම ඉහළ යනවා. නමුත් අනිත් පැත්තෙන් හැබැයි මේක දිගටම කරන්නට බෑ. එක පැත්තකින් පාරේ තදබදය වැඩි වෙනවා. අනික් පැත්තෙන් අපි කියනවා අපේ ආනයන සහ අපනයන අතර පරතරයක්කුත් තියෙනවනේ. දැන් අපි කලින් කතා කළේ මේ රජයේ ආදායම සහ වියදම අතර පරතරය. අර පැත්තෙන් ගොඩාක් වාහන ආනයනය කරනකොට මේවට ගෙවන්න අපිට විදේශ විනිමය නැහැ. එතකොට අපි මේ ආනයන අපනයන පරතරය වැඩි වෙනකොට අන්වට තව ප්‍රශ්නයක්. ඒක නිසා ආයිත් බදු මුදල වැඩි කරන්නට වෙනවා. ඉතින් මේක නිසා මේ වාහන බද්ද රජය බොහෝ විට පාවිච්චි කරනවා තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නට. මං හිතන්නේ ලංකාවේ වාහන වෙළඳපොළ තරම් ඩිස්ටෝටඩ් මාකට් එකක්. ඉතාමත්ම ඒ කියන්නේ රජය විශාල වශයෙන් මේ අධිහත් වෙලා අනවශ්‍ය බලපෑම් කරන වෙළඳපොළක් මං හිතන්නේ අපේ රටේ නැති තරම්. කොච්චර ඒක ඇත්ත. අනික සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් ගොඩක් තියෙනවා. ඒ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වැලිව් එක අඩු වෙන්නේත් නෑ වාහනවල. ඉතින් ඒක මං හිතන්නේ නමුත් රටක් හැටියට මං හිතන්නේ අපි වාහන ගැන සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් මීට වැඩිය හිතන්නට ඕනේ, මීට වැඩිය වෙනස් විදිහට හිතන්නට ඕනේ කියලා තමයි මම නම් හිතන්නේ. ජනතාවගේ පැත්තෙන් අපි මුලින්ම කතා කරා වගේ කොච්චර සහනාධාර ලැබේද කියලා මුලින් බලන් ඉන්නවා. ඊට පස්සේ බලන් ඉන්නවා කෑමවල මිල කොච්චර අඩු වේද කියලා. ඊට පස්සේ බලන් ඉන්නවා වාහන කොහොමද කියලා. ඊට පස්සේ බලන තව එකක් තිබෙනවා. ඒ තමයි මත්පැන් සහ මද්‍යසාර දුම්වැටි වලට බදුමුණ වගේ වේද කියලා. විශාල කතාබහක් ඇති වෙලා තිබෙනවා මේ බීර සඳහා බදු අය කරන ක්‍රමවේදය සහ ඇල්කොහොල් ප්‍රතිශතය අනුව බදු අය කරන ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වලා දීලා තිබෙනවා. ඔබතුමිය කාන්තාවන්ටත් මේක ඉතාම වැදගත්. මොකද කාන්තාව බලනවා මේ දැන් ඉස්සර බිබී හිටපු කට්ටිය බොන එක අඩු කරයිද නැත්නම් බොන එක වැඩි කරයිද කියලා. මේ බදු ප්‍රතිපත්තිය ගැන ඔබතුමියගේ විශ්ලේෂණය මොන වගේද? ඇත්තටම ලංකාවේ බදු වලින් දැන් අපි සිගරට් සහ මද්‍යසාර බද්ද කියන එක ලංකාවේ බදු ආදායමෙන් මම හිතන්නේ 30%ක් විතර බදු රජයට ලැබෙන්නේ 20%ක් 30%ක් වගේ ලොකු ප්‍රමාණයක් ලැබෙන්නේ මේ අපි කියනවට සින්ටැක්ස් කියලානේ. මේක මේ වැරදි දුරාචාරය කියලා අපි හඳුන්වනවා ඒ වගේ දේවල් වලට යොදන බද්ද නිසා. ඉතින් මේ බද්ද ඉතාමත්ම වැදගත්. මොකද රජයට සාමාන්‍යයෙන් සිගරට් සහ දුම්වැටි පාවිච්චි කරනකොට මිල වැඩි වුණා කියලා පරිභෝජනය වෙන අඩුවීම අඩුයි. මොකද අපි මේකට කියන අපි මේකට ඇඩික්ට් වෙනවා, ඇබ්බැහි වෙනවා. ඒක නිසා ඇබ්බැහි වෙච්ච දේක මිල වැඩි වුණාට බදු වැඩි වුණාට සහ මිල වැඩි වුණාට පරිභෝජනය අඩු වෙන්නේ නැහැ. ඒක නිසා මේ බදු රජයට අර කලින් කිව්වා වගේ ඉතාමත්ම පහසුවෙන් බදු ආදායම වැඩි කළ ගත්ත හැකි බද්දක් තමයි මේ දුම්වැටි සහ මද්‍යසාර බද්ද කියන්නේ. අපි ආර්ථික විද්‍යාත්මකව මේකට කියනවා මිල නම්‍යතාවය කියලා. ඒ කියන්නේ බදු මුදල වැඩි වෙන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි ඉල්ලුම අඩු වෙන්නේ. ඉතින් ඒක නිසා ආදායමේ වැඩිවීමක් මිසක් ආදායමේ අඩුවීමක් කිසිම වෙලාවක වෙන්නේ නැහැ මේ සිගරට් සහ මද්‍යසාර. ඉතින් ඒකත් රජයට ඉතාමත්ම පහසු මේ සුරා බදු කියන එක විශාල ආදායම් මාර්ගයක්. ඉතින් ඒක තමයි එතකොට දැන් මෙතන ගැටලු තියෙනවා. එක එක අංශයක එක විදිහට මේක නිර්වචනය කරනවා. සමහරු කියනවා දැන් සිගරට් බද්ද වැඩි වෙනකොට ගොඩක් අය කියන දෙයක් තමයි මිනිස්සු බීඩි බොන්න පුරුදු වෙනවා. බීඩි කියන එක සිගරට් වලටත් වඩා නරකයි, ශරීර සෞඛ්‍යයට නරකයි. ඉතින් ඇත්තටම මං හිතන්නේ වෙරිටි පර්යේෂණ ආයතනයේ මේක විශාල වශයෙන් විවේචනය ලක් කරලා තියෙනවා. මොකද දත්ත කිසිසේත්ම පෙන්වන්නේ නැහැ මේ සිගරට් මිල අඩු නැයි කියලා බීඩි පරිභෝජනය මේ රටේ වැඩි වෙලා තියෙනවා කියලා. ඉතින් එතකොට ඇත්තටම අනික තමයි සිගරට් බෙන කෙනෙක් ඔබම හිතන ප්‍රායෝගිකව මම මෙච්චර කල් අනේ සිගරට් බිබී හිටියා. දැන් එකපාරටම ඔබ දන්න කී දෙනෙක් සිගරට් බොන එක නවත්තලා බීඩි බීලා තියෙනවද? එතන සමාජ තත්ත්වය සහ විවිධ වූ නිර්ණායක ගොඩක් බලපානවා අපේ මේ අවතැන්වීමට. අනික තමයි දැන් තානික තර්කය තමයි එතකොට ඔය වගේම තර්කයක් තමයි මත්පැන් වලට ගියේ. මත්පැන් මිල වැඩි වෙනකොට මිනිස්සු
අනික් අනවසරයෙන් නිෂ්පාදනය කරන මත්පැන් වර්ගවලට යොමු වෙනවා. නමුත් මෙතනත් මම හිතනවා ප්‍රශ්නයක් තියෙනවායි කියලා. මොකද අපි දන්නවා යම් කිසි වූ සමාජ තලයක සහ යම් කිසි වූ ආදායම් මට්ටමක සිටින පුද්ගලයන් තමයි බීඩි සහ අනිකුත් වර්ගවල මත්පැන් භාවිතයට පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒ සමාජ තලයෙන් සහ ආදායම මට්ටමෙන් ඉහළ පුද්ගලයෙක් බදු වැඩි වූ පමණින් තමාගේ සමාජ තත්ත්වය සහ ආදායම මට්ටම නොසලකා අනි වෙනස් වූ ඊට වැඩි අපි ඇත්තටම මේවට කියනවා මේ මොනවාද ආර්ථික විද්‍යාත්මකව ආදායමත් එක්ක ඉල්ලුම අඩු වෙන භාණ්ඩ. ඉතින් මේ වගේ භාණ්ඩ පරිභෝජනයට යොමු වේ කියන එක ටිකක් ප්‍රායෝගිකව හිතන්න අමාරු දෙයක්. නමුත් එහෙම ආකල්පයක් තියෙනවා රටේ. නමුත් දත්ත විසින් මේ ආකල්පයගේ සත්‍යතාවය කොතරම් තහවුරු කරලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්. දැන් අපි මත්පැන් සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරලා නැහැ. නමුත් සිගරට් සම්බන්ධයෙන් අපේ වෙරිටේ ආයතනය කරපු විශ්ලේෂණවලින් පැහැදිලිව පේනවා දත්ත විසින් මේ ආකල්පය තහවුරු කරන්නේ නැහැ කියන එක. ඉතින් එතකොට දැන් ඔය මං හිතන්නේ යම්කිසි කතිකාවතක් බීර සහ මත්පැන් සම්බන්ධයෙන් ඇති වුණේ ඒ පරිභෝජනය කියන්නේ වැඩි ඉහළ මධ්‍යසාර තියෙන පානයන්ගෙට වැඩිය පහළම මට්ටමක් තියෙන දේවල් වල මිල අඩු කළාම මිනිස්සු පරිභෝජනය පහළ මධ්‍යසාර ප්‍රමාණයක් තියෙන බීර වගේ දේවල් වැඩිපුර පාවිච්චි කරයි කෙනෙක්. නමුත් මම ඇත්තටම විද්‍යානුකූලව ලොකු දැනුමක් නෑ. නමුත් බොහෝ වෙට අපේ ලංකාවේ අර දියවැඩියාව සහ සීනි පරිභෝජනය සම්බන්ධයෙන් ලොකු කතිකාවතක් වර්තමානය වෙනකොට ඇති වෙලා තියෙනවා. ඇත්තට මේක ඉතාමත්ම වැදගත් කතිකාවතක්. ලංකාවේ හැම 5 දෙනෙක්ගෙම එක්කෙනෙකුට දියවැඩියාව තියෙනවා. ඇත්තටම දියවැඩියාව කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා අපේ ලංකාවේ සීනි පරිභෝජනය ඉතාමත්ම ඉහළයි. ඒ සීනි පරිභෝජනය අඩු කරන්නට ඕනේ කියන එක ඒ කතිකාවත ඉතාමත්ම හොඳ ප්‍රවණතාවක්. ඉතින් මං හිතන්නේ ඒ පැත්තෙන් බැලුවාම අපි විද්‍යාත්මක විශ්ලේෂණයක් කිරීම වැදගත්. අපේ රටේ දියවැඩියාව තුරන් කිරීම සහ සීනි පරිභෝජනය අඩු කිරීම සම්බන්ධයෙන් මෙවැනි ප්‍රතිපත්ති නිසා යම්කිසි අනිසි ප්‍රතිවිපාකයක් තියෙනවා නම් මං හිතන්නේ අපි ඒවා සංශෝධනය කිරීම වැදගත් කියලා. එයන ඔබ දකින්නේ විශේෂයෙන්ම අපි කියන්නේ කාබනේටඩ් ඩ්‍රින්ක්ස් වල කාබනික බීම සහ පැණිබීම වල සීනි මත එහි අඩංගු වන සීනි මත පදනම් වෙච්ච බද්ද සුබ ප්‍රවණතාවයක් කියලා. ඔව්, හැබැයි මේකේ මේ අපි එක එක බීම සහ එක එක දේවල් තෝරා ගැනීම පිළිබඳ මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මං හිතන්නේ මොන ආහාරයක වුණත් යම්කිසි සීනි අඩංගු සීනි ප්‍රතිශතය යම් ප්‍රමාණයකට වඩා ඉහළ නම් ඒක ලේබලින් හරහා හරි යම්කිසි ක්‍රමවේදයක් හරහා ජනතාවගේ පරිභෝජනය ඒ වගේ දේවල් පරිභෝජනය දුර්වල කිරීම වැදගත්. අපේ පරමාර්ථය සියලු සීනි යම්කිසි ප්‍රතිශතයට වඩා ඉහළ සියලු ආහාර ද්‍රව්‍ය පරිභෝජනය අඩු කිරීම තමයි පරමාර්ථය විය යුත්තේ. එතන ප්‍රශ්නයක් තියෙනවා අපි ඇතැම් බීම සහ ඇතැම් ආහාර වර්ග පමණක් තෝරා ගැනීම ගැටලු සහගතයි. මොකද අපේ පරමාර්ථය ජනතාව සීනි පරිභෝජනය අඩු කරන්නනේ. එතකොට මං හිතන්නේ අපි තාමත්ම වැදගත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී ඒක සෑම භාණ්ඩයකටම සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම වැදගත් කියන එකක් කියනවා. එයන ඔබතුමින් දකින්නේ විශේෂයෙන්ම අපි විවෘතවම සාකච්ඡා කරොත් එම ජනාධිපතිතුමත් මෙතන පසුගිය දිනයක මෙය අපි කියන්නේ ඇඟිල්ල දිගු කරලා පෙන්වලා තිබුණ විශේෂයෙන්ම පැණිබීම පමණක් නොවේ කිරි ආහාර වර්ගවල ඒ වගේම දියරමය ආහාර පමණක් නොවේ ඝන ආහාර ද්‍රව්‍යවල මේ හැම එකකටම එවැනි බද්දක් පැමිණීම සුබදායක ප්‍රවණතාවයක් බැද්දක් සහ ලේබලින් කියන එකත් මං හිතන්නේ හොඳ දෙයක්. මොකද ඇත්තටම මම එකක් තමයි ජනතාව දැනුවත් කරන්න ඕනේ විශේෂයෙන් දෙමාපියෝ වුණත් තමන්ගේ දරුවන් ලෙඩ්ඩු කරන්න කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා හඳුනා ගැනීම. මොන ආහාරයේද ඇත්තටම මොන ආහාරවලද
ඉහළ ප්‍රතිශතයක් තියන්නේ සීනි කියන එක. එතකොට ලේබලින් කියන එක හරහා අපි ලේබල් එක හරියට ගහලා තියෙනවනම් රෙඩ් ලේබල් එකක් තියෙනවනම් මේ ඒ වගේ ආහාරවල මං හිතන්නේ ජනතාවගේ ස්වයං විනයකුත් ඇති වෙනවා. බද්දක් පැනවීමත් තවත් ක්‍රමයක්. මං හිතන්නේ අර ලේබලින් කියන එකත් ඉතාමත්ම වැදගත් ක්‍රමයක් කියලා. මම ඊළඟට කැමති මුතුමියගේ අවධානය අරගෙන ඉන්න මේ දුරකථන සමාගම් තමයි ඊට පස්සේ මේ බද්දත් සමග අපි මේ තාම කතා කරන්නේ අය පාර්ශවයේ රජය කොහොමද මුදල් අය කරගන්නේ කියලා. මෙය සම්නිවේදන තාක්ෂණය සඳහා සම්නිවේදන සමාගම් සඳහා කෙබඳු බලපෑමක් ඇති කරයිද? ඒ සඳහාත් පරිසර සාධක කිහිපයක් උපුටා දක්වා තිබුණා. විශේෂයෙන්ම මේ විදුලි චුම්බක තරංග ආශ්‍රයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණින් තමයි මේක සිදු කරන්නේ කියලා. දුරකථන සමාගම් එතරම්ම සතුටුදායක නැහැ වගේ මෙම බද්ද පිළිබඳව රුපියල් මං හිතන්නේ මණිවැදන මිලියන 15ක පමණ ආදායමක් වුණා අපේක්ෂා කරනවා. මේ පිළිබඳවත් ඔබතුමීට පුරණ ආර්ථික විද්‍යාත්මකව සහ සමාජ පසුබිමත් එක්ක විශ්ලේෂණයක් ඉදිරිපත් කරන්න. මේකයි දුරකථන සංවේදන අංශය පිළිබඳව ලොකු දැනුමක් නැහැ. නමුත් මම අනික කිසිම අංශයක් තමන්ගේ අංශයට බදු ආදාළ බදු ඉහළ දානවට කැමතිත් නැහැ. නමුත් වැදගත් වෙන්නේ මං හිතන්නේ මම කලින් කියපෝ මේ අර අපි කියන ප්‍රින්සිපල් එකක් තියෙන්න ඕනේ. මොකද්ද ප්‍රින්සිපල් එක? සර්ප්‍රයිසස් දෙන්න එපා. අපේ අපේක්ෂා නොකළ යෝජනා එකපාරට ඉදිරිපත් කිරීම විශේෂයෙන්ම ව්‍යාපාරිකාංශයකට ඉතාමත්ම නරක ප්‍රතිපත්තියක්. දෙවැනි එක තමයි කන්සල්ටේෂන්, සාකච්ඡා කිරීම, අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීම. මම හිතන්නේ මම බොහෝ බදුවල දකින ප්‍රශ්න දැන් ඔය ඔබ කියන ගැටලුවට ඇවිල්ලා තියෙන්නේ. මේ මම ගොඩක් සර්ප්‍රයිසස්. රජය කලින් සාකච්ඡා කිරීමක් කරලා නැහැ, අදාළංශය දැනුවත් වීමක් කරලා නැහැ. ඒක නිසා විශාල අවිනිශ්චිතතාවයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා බොහෝ වෙලාවට මෙහෙම වුණාම වෙන්නේ මොකක්ද? ඊගාවට මේ අදාළංශ රජය සමඟ සාකච්ඡා කරලා ඇතැම් වෙලාවට මේ බදු යෝජනා වෙනස් කරන්නට සිද්ධ වෙනවා. ඒ වෙනස් කරන්නට සිදු වුණාම ඔබේ බදු ලබන අවුරුද්දේ බදු පිළිබඳව බදු අපේ ආදායම අපේක්ෂා කළ අපේක්ෂාව පිළිබඳව කළ ඔක්කොම ෆෝකාස්ට් නිර්ණය ඉලක්ක වලට ළඟා වෙන්නට රජයට බැරුව යනවා. අපි මේක විශාල වශයෙන් දැක්ක 2016 වගේ වසරවල, 2015 වගේ වසරවල. මොකද මේ බදු ඉදිරිපත් කළාට පස්සේ අදාළ අංශ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ඒගොල්ලන් විශාල වශයෙන් රජය සමග සාකච්ඡා කළා, රජයට ප්‍රොටෙස්ට් තිබුණා, ඒ වගේ තිබිලා. ඉතින් මේ විශාල බදු සහ අනෙකුත් දේවල් වෙනස් කරන්න සිදු වුණා. ඉතින් මං හිතන්නේ අපි රජයක් හොඳ බදු ක්‍රමයක, හොඳ අයවැයක ඉතාමත්ම වැදගත් ලක්ෂණය තමයි අයවැය යෝජනා ඉදිරිපත් කළාට පස්සේ සහ බදු ආදායම පිළිබඳව අපේක්ෂා ගණනය කළාට පස්සේ සිදු කරන්නට වන වෙනස්කම් අවම වන විදිහට බදු යෝජනා ඉදිරිපත් කිරීම. ඒකට කරන්නට පුළුවන් හොඳම දේ තමයි අදාළ අංශ සමඟ පෙර සාකච්ඡා කරනවා. කියන්නේ ඒ අංශය කියන දෙට එකඟ වෙනවාය කියන එක නෙවෙයි. නමුත් ඒ වෙනකොට ඒ අංශ අදාළ අංශ දන්නවා මේ වගේ බද්දක් එනවා. එතකොට අපි අනික තව එකක් කියන දෙයක් තමයි දැනනා ගොඩක් වෙලාවට අපිට පොඩි අවස්ථාවක් දෙන්න අපි කෙටි විරාමයක් ලබා ගත යුතුයි. විරාම වෙන අතරතුර අපිට පුළුවන් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න. අපි කෙටි විරාමයක් ලබා ගන්න ඔබ රැඳී සිටින්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්. අද සාකච්ඡාව අයවැය පිළිබඳව, අයවැය ඔබට රටට ඔබගේ ගෘහස්ථයක කියන බලපාන්නේ මොන විදිහට පිළිබඳවයි අද සාකච්ඡාව රැඳී සිටින්න අහෝබත් සමඟ සම්බන්ධ වෙනවා මෙම කෙටි විරාමය. සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව කැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින් ඔබට අපගේ සාකච්ඡාව සමග අන්තර්ජාලය ඔස්සේ ෆේස්බුක් පිටු දෙකක් තුළින් සම්බන්ධ වන්නට පුළුවන්. ඉනෙක් ෆේස්බුක් පිටුවක් තමයි ආට් නිවුස් ෆේස්බුක් පිටුව. ඒ වගේම පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුව තුළිනුත් ඔබට පුළුවන් අපත් සමග සම්බන්ධ වන්නට. අද අපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වී සිටින්නේ වෙරිටේ රිසර්ච් ආයතනයේ අධ්‍යක්ෂික සුභාෂිනී අබේසිංහ මහත්මිය. අප සාකච්ඡා කරමින් සිටියේ මෙම දුරකථන කුළුණු සඳහා ඇති කළ බද්ද කෙබඳු ආකාරයකට එම සමාගම්වලට බලපාවිද යන්න පිළිබඳවයි.
ඔබතුමීට පුළුවන් එම පිළිතුර සම්පූර්ණ කරන්න. ඔව් මම කිව්වේ තවත් වැදගත් දෙයක් තමයි කලින් කිව්වා වගේ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීම ඉතාමත්ම හොඳ ගුණාංගයක්. අනික තමයි අපි ආයතනවලට ග්‍රේස් පීරියඩ් එකක් දෙන එක. එතකොට අපි මේ සර්ප්‍රයිසස් දෙන්නේ නැහැ. අපි මේ අපේක්ෂා නොකළ දේවල් එකපාරට ඉදිරිපත් කිරීමෙන් වළකිනවා වගේම ඉතාමත්ම වැදගත් බොහෝ රටවලක තියෙන හොඳ ප්‍රතිපත්තියක් තමයි යම් කිසි දෙයක් හඳුන්වා දීමේදී මෙය තව මාස 6ක සිට ක්‍රියාත්මක වෙනවා. තව මාස 3කින් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි ව්‍යාපාරවලට යම්කිසි කාලවකවානුවක් දෙනවා තමාගේ ව්‍යාපාර කටයුතු නව ප්‍රතිපත්ති රාමුව ඇතුළත සකස් කර ගැනීම සඳහා. ඒක මං හිතන්නේ ඉතාමත්ම හොඳ ප්‍රතිපත්ති සැකසීමේ ක්‍රමවේදයක්. නමුත් ලංකාවේ ඉතාමත්ම අඩුවෙන් පාවිච්චි වෙන දෙයක්. බොහෝ විට අපි කියන්නේ මේක ඉතාමත්ම ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. බොහොම ව්‍යාපාරිකයන්ට ඒ ව්‍යාපාර කටයුතු වෙනස් කර ගැනීමට අපි අවශ්‍ය තරම් කාල වකවානුවක් ලබා දෙන්නේ නැහැ. දැන් විශේෂයෙන්ම අපි දන්නවා යුරෝපා සංගමය වගේ යුරෝපා සංගමය අපේ වගේ රටවල් වලින් ලැබෙන ආනයනවලට වුණත් යම්කිසි ප්‍රතිපත්තිමය වෙනසක් කරද්දී කියනවා අපි මේක ක්‍රියාත්මක කරන්නේ ලබන අවුරුද්දේ මැද ඉඳලා. එතකොට අපි ඒ දැනුම් දීමක් කරනවා ලබන අවුරුද්දේ මැද ඉඳලා මේ ප්‍රමිතියෙන් හා මේ ක්‍රමවේදයට නිෂ්පාදනය කළ ආනයන අපි යුරෝපා සංගමයේ වෙළඳපොළට ලබා ගන්නේ නැහැ. එතකොට හොඳ කාලයක් දෙනවා යම්කිසි අපනයන කරුවෙකුට තමන්ගේ අපනයන කටයුතු හැඩගස්වා ගැනීමට. මං හිතන්නේ මේ යම්කිසි දෙයක් කිරීමට පෙර සාකච්ඡා කිරීම සහ අදාළ යෝජනාව හඳුන්වා දීමෙන් පසු ව්‍යාපාරවලට හැඩගැසීමට කාලයක් ලබා දීම කියන දෙකම නොකිරීම නිසා තමයි අපේ අයවැය වලින් බොහෝ වෙලාවට ව්‍යාපාරික ප්‍රජාවට අනිසි ප්‍රතිවිපාක ලැබෙන්නේ සහ අයවැයෙන් පස්සේ ලොකු අවිනිශ්චිතතාවයක් ඇති වෙලා අදාළ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමට ගිහිල්ලා ඊගාට ඒ යෝජනා වෙනස් වීම වෙන. ඒ යෝජනා වෙනස් වීම නිසා අනික් පැත්තෙන් ප්‍රතිපත්ති රාමුවේ නිශ්චිතභාවය පිළිබඳව සහ අයවැය යෝජනාවල නිශ්චිතභාවය පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා. මීළඟට තිබෙන අනිත් කාරණය තමයි සාකච්ඡාවට යම් තාක් දුරට බඳුන් වෙච්ච මේ කෙටි පණිවිඩ සඳහා SMS සඳහා බදු අය කරනවා කියලා රාවයක් පැතිර ගියා. නමුත් අයවැය කතාවේදී සඳහන් වුණේ අපි කියන්නේ දැන් අපේ ෆෝන් එකට හැමදිස්සෙම විවිධ ආයතන වලින් මෙහෙම දෙයක් විකුණන්න තියෙනවා කියලා එවැනි දේ සඳහා තමයි බදු අය කරනවා කියලා සඳහන් වුණේ. මේ පිළිබඳව ඔබතුමිය දරන්න කේබදු අදහසක්ද? මේ පිළිබඳ පැහැදිලි කිරීමක් අපි කියන්නේ ඇම්බිගුටි එක නැත්තම් විචල්්‍යතාවය මේ පැහැදිලිද ජනතාවට සහ අයවැය කතාවේදී? මං හිතන්නේ අයවැය කතාවේදී නම් බොහෝ බදු යෝජනා පිළිබඳව පැහැදිලි නිර්වචනයක් ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට බොහෝ ආයතන ඔබ දන්නවා මහ ජනතාවට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. බොහෝ ව්‍යාපාරික ප්‍රජාව ඊට පස්සේ යනවා මේ සම්මන්ත්‍රණවලට, අපි කියනවා ටැක්ස් කන්සල්ටන්ට්ස්ලා. බදු පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කරන ආයතන සම්මන්ත්‍රණ තියෙනවා. පහුබත් අයවැය ඉදිරිපත් කළාට පස්සේ පහුවදා මේ අයවැය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව විස්තරයක් කරන්න. ඇතැම් අවස්ථාවල ඒ බදු පිළිබඳ විශේෂඥයන්ටත් ඇතැම් අයවැය යෝජනා පිළිබඳව නිශ්චිත නිර්වචනයක් දෙන්නට අපහසු වෙනවා. ඉතින් මේ කෙටි පණිවිඩ පිළිබඳවත් දන්නත් මම විශාල වශයෙන් දන්නේ නැහැ ඒ අයවැය යෝජනාව පිළිබඳව. නමුත් මං හිතන්නේ තියෙන ප්‍රශ්නය තමයි යම්කිසි අයවැය යෝජනාවක් කළාම ඒ පිළිබඳව හොඳ නිර්වචනයක් සහ හොඳ අවබෝධයක් මහජනතාවට නොතිබීම සහ ඇතැම් විට රාජ්‍ය අංශය පැත්තෙනුත් මේ යෝජනාව පිළිබඳව ඉත හොඳින් හදාරා බලලා හොඳ ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳව ඉතාමත්ම පැහැදිලි දැක්මක් ඇතුව නෙවෙයි සමහර වෙලාවට මේ යෝජනා අයවැයට ඇතුළත් වෙන්නේ. එකත් ලොකු ප්‍රශ්නයක්. රජයත් සමහර වෙලාවට හිතන්නේ මේ යෝජනාව ඉදිරිපත් කරලා පස්සේ අපි හිතමු කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒක ඉතාමත්ම නරක ප්‍රවණතාවයක්. මං හිතන්නේ ඒ වගේ දේවල් අපි මං හිතන්නේ හොඳ ආයවැයක් හැදීමේදී අපි ඉස්සරහට ඒ වගේ දේවල් අවම කරගන්නට ඕනේ. ඒ වගේ කටයුතු කිරීම මං හිතන්නේ වගවීම රජය පැත්තෙන් අඩු ඉතාමත්ම පහළ වගවීමක් පෙන්වන දෙයක්. ඉතින් කෙටි පණිවිඩ පිළිබඳව බද්ධ පිළිබඳව මට හොඳ දැනුමක් නෑ ඔබට කියන්නට කොහොමද කියලා. නමුත් වැදගත් වෙන්නේ ඒ අවිනිශ්චිතතාවය
අවම වන විදිහට යෝජනා ඉදිරිපත් කෙරේ. මේ අපි දැන් කතා කරා ජනතාවට මූලික වශයෙන් වැදගත් වෙච්ච අයවැය යෝජනා ගණනාවක් පිළිබඳවම. දැන් බදු එකතු කිරීම කෙසේ වෙතත් මෙම අයවැය තුළින් සමහර අපි කියන්නේ මේ ස්ට්‍රක්චර් එකේ වෙනස්කම් කිහිපයකුත් යෝජනා කරා. බදු එකතු කිරීම පසෙකින් තබලා. ඉන් මූලිකම යෝජනාවක් තමයි මේ දිනවල ඉතාවත් මුණුසුම් ලෙස ජනතාවට වැඩිපුර දැනුනේ නැති වුණත් අපේ වැඩසටහන වැඩිපුරම බලන්නෙත් විශේෂයෙන්ම ව්‍යාපාරික සහ ව්‍යාපාරික ප්‍රජාව මේ නැව් සහ වරායන් සම්බන්ධව යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු වුණා. නීල හරිත කෑල්ල අපි සාකච්ඡා කරා. නීල කෑල්ල නැත්තම් සාගර මේ 2020 දී ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රයක් නැව් ගමන් මාර්ගවල කේන්ද්‍රයක් කරනවා කියන තර්කයත් එක්කයි ආවේ. ඇත්තටම සුභාෂිණී මොකක්ද කරපු වෙනස්කම මේකෙන් මොකක්ද අපේක්ෂිත බලපෑම කෙබඳු බලපෑමක් ශ්‍රී ලංකාවේ ආයතනවලට ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රයක් වෙන්න මොන වගේ බලපෑමක් ඇති වේද? දැන්නත් මම ඊට කලින් පොඩ්ඩක් අපේ පසුබිමක් සකස් කළොත් ලංකාවේ විදේශ යම් අංශ විදේශ ආයෝජකයන්ට සහ විදේශ ව්‍යාපාරිකයන්ට විවෘත කිරීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් තුළ බොහෝ විට තියෙන්නේ ඉතාමත්ම ඍණාකල්පයක්. බහුතරයක් ශ්‍රී ලාංකිකයන් ගත්තොත් විදේශ සමාගම් සහ විදේශ ආයෝජකයන් පිළිබඳව ඇති ආකල්පය සුවවාදී ආකල්පයක් නෙවෙයි. අපි ආක්‍රමණය කරන්නනවා, අපේ රටේ තියෙන සම්පත් සූරාකාලා අපේ ඒකේ ලාභය පිටරටට ගෙනියන්නට එන පුද්ගලයන් හැටියට තමයි අපි මේ ව්‍යාපාර සලකන්නේ. නමුත් ඉතාමත්ම වැදගත් වන්නේ මට නම් බද්දු අයවැය යෝජනාවලින් රටේ ආර්ථිකය ඇත්තටම වර්ධනය කරන්නට හේතුවෙන ප්‍රධාන යෝජනා මම දකින්නේ ඔබ කිව්වා වගේ මේ රටේ ආර්ථික ව්‍යූහය සහ නීති රීති රෙගුලාසි සහ ක්‍රමවේදයන් වෙනස් කිරීම පිළිබඳව කරපු යෝජනා වඩාත් වැදගත් යෝජනා කියලා මම හිතන්නේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි ඔබ කිව්වා වගේ දුරකථන විදුලි සන්නිවේදන අංශය ලංකාවේ ඉස්සර තිබුණේ රාජ්‍ය අංශයේ ටෙලිකොම් එක විතරයි. දැන් මේක විවෘත කරද්දී අපිට විශාල වශයෙන් අපේ රටේ අපේ රාජ්‍ය දේපලක් විකිණීම කියන එක අපේ රටේ විශාල ආන්දෝලනයක් ඇති වෙන දෙයක් මිනිස්සු. නමුත් වර්තමානයේ වෙනකොට මං හිතන්නේ අපේ රටට වෙච්ච ඉතාමත්ම හොඳ ආර්ථිකය වර්ධනයට සහ ජනතාවගේ සුබසාධනය පැත්තෙන් ගත්තාත් විශාල වෙනසක් ඇති කරපු ඉතාමත්ම හොඳ තීරණයක් තමයි ලංකාවේ ටෙලිකමියුනිකේෂන් සෙක්ටර් එක. එහෙම නැත්නම් මතක් කරන්නත් වෙයි රාජ්‍යංශය සතුව දුරකථන සමාගම් තිබිද්දී තිබ්බ තත්ත්වය. විදුලි සන්නිවේදනයේ ඒක තමයි. අපි ඒ කාලේ වෙනකොට වසර කීයක් බලාගෙන ඉන්නට ඕනේද දුරකථනයක් ලබා ගන්න? හිතන්න වර්තමානයේ ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට එසේ වසර ගාණක් දුරකථනයක් ලබා ගන්නට බලා සිටින්නට වුණා නම් සහ එවැනි පිරිවැයක් දුරකථන ගාස්තු වෙනුවෙන් අය කරන්නට සිදු වුණා නම් අද අපේ ව්‍යාපාර මේ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම තමයි අපි ඉතාමත්ම ආඩම්බරයෙන් කතා කරන ICT සෙක්ටර් එක. අපි කියනවා අපේ මේ තොරතුරු තාක්ෂණයට අදාළ සේවා අපනයනය ඉතාමත්ම වැදගත් අංශයක් හැටියට. නමුත් වර්තමානයේ මෙවැනි අංශයක් ඇතිවේ කියලා හිතන්නවත් බැහැ. අපි ඒ වගේ මේ රටේ දුරකථන සන්නිවේදන අංශය විවෘත කරන්නට තීරණය කළේ නැත්නම් වර්තමානයේ විශාල වශයෙන් විදේශ සමාගම් දුරකථන සේවාවන් සපයනවා. නමුත් අපි දන්නවා අපේ දුරකථන වලට අපි සන්නිවේදනයට වැය කරන මුදල දේශීයව සහ ජාත්‍යන්තරව කොතරම් අඩු වෙලා තියෙනවද මේ තීරණය නිසා. ඒ වගේම තමයි බැංකු ක්‍රමය. අපේ කාලයක් තිබුණ රාජ්‍ය බැංකු විතරයි තිබුණේ. නමුත් අපි දේශීය සහ විදේශීය පෞද්ගලික අංශයට අපේ බැංකු ක්‍රමය විවෘත කළා. අපි ඒක නිසා වර්තමානයේ අපේ මුල්‍ය පහසුකම් සපයන ආයතනවල විශාල වර්ධනයක් ඇති වෙලා තියෙනවා. අපි දන්නවා පෞද්ගලික අංශයේ බැංකුවලින් සපයන සේවාවන් ඉතාමත්ම ඉහළ මට්ටමක පවතිනවා. ඉතින් මං හිතන්නේ අපි මේ ඉතාමත්ම ඍණ ආකල්පයකින්
මේ අංශ විවෘත කිරීම දෙස බැලීම ප්‍රශ්නයක්. ඒක මං හිතන අපි ගොඩක්ම ඉමෝෂනල් රියක්ෂන් එකක්. අපි බොම හැඟීම් බර ප්‍රතික්‍රියාවක් මිසාක් ඒක අපි රැෂනලි හිතලා තාර්කිකව කරන බැලීමක් නෙවෙයි. ඉතින් මහිතන එක අපේ සංස්කෘතියේ කිඳා බැහැපු ආකල්පයක් එකක් තමයි පෞද්ගලික සමාගම් පිළිබඳව තිබෙන රිනාකල්පය විදේශ සමාගම් පිළිබඳව විශේෂයෙන් රිනාකල්පයක් තියෙනවා. ඉතින් එතකොට ඒ පසුබිමක තමයි අපි මේ කතා කරන්නේ අපේ රටේ මේ නාමික සහ බාණ්ඩ අපි කියන ලොජිස්ටික් සර්විසස් කියලා බාණ්ඩ පිටරට ජාත්‍යන්තර වෙළඳාම සඳහා බාණ්ඩ හසුරවීමේ ව්‍යාපාර නිදහස් කිරීම පිළිබඳව. එතකොට එකක් තමයි ඕනම අංශයක් විදේශ සමාගම් සහ විදේශ ආයෝජනවලට තමන්ගේ අංශය විවෘත වෙනවාට අකමැතිවීම සාධාරණයි. මම දේශීය මම ව්‍යාපාරිකයෙක් නම් මම හිතනවා ඔබතුමීට පොඩ්ඩක් පුළුවන් පැහැදිලි කරන්න මේ බාණ්ඩ විදේශීය අපි කියන ලොජිස්ටික්ස් සහ ෂිපින් කියන එක සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ ජනතාව හිතන්නේ සමහල්ලාට මේ නැවක් යද්දි අතවරලා නෙවෙයි නමුත් යන නැව යන ගමන් වරායට ඇවිල්ලා තෙල් ටිකක් ගහගෙන වෙනවා කියලා මේ ලොජිස්ටික්ස් කියන එක ඒ ශේෂ්ත්‍රයේ සම්බන්ධ කට්ටිය දන්නවා නමුත් පොඩි පසුබිමක් අපි සකස් කරලා දෙමු මොකද්ද මේ ලොජිස්ටික්ස් කියන්නේ කොහොමද මේ ව්‍යාපාරයේ දල වශයෙන් වෙන්නේ එතකොට අපි හැම වෙලෙම කතා කරන දෙයක් තමයිනේ දන්නා කොළඹ වරාය අපි හම්බන්තොට වරාය ගත්තත් මේ වරාය අපි කියනවා ඉතාමත්ම ස්ට්‍රැටජික් ලොකේෂන් එකක් අපේ මේ වරායේ පිහිටීම ජාත්‍යන්තරව නාවික ගමනාගමනය පිළිබඳව සැලකුවොත් ඉතාමත්ම වැදගත් පිහිටීමක් තමයි ලංකාවට තියෙන්නේ. නමුත් ඇත්තටම චීනය සහ ඉන්දියාව සහ ඇමරිකාව වගේ මේ හැම රටක්ම මේ ලංකාව ගැන මෙච්චර උනන්දුවක් දක්වන්නේ දක්වන්නට හේතුවිලා තියෙන ලංකාවේ ලොකුම සම්පතත් අපේ මේ පිහිටීම. ඉන්දියන් සාගරයේ ලංකාවේ පිහිටීම නිසා තමයි මේ හැමෝටම අපේ රට ගැන විශේෂ අවධානයක් තියෙන්නේ. එතකොට මේ පිහිටීම කියන එක බොහෝ කාලයක් තිස්සේ අපිට ප්‍රයෝජනයට ගන්නට බැරි වෙච්ච ලොකු සම්පතක්. දැන් මේ පිහිටීම සිංගප්පූරුව ඩුබායි ඒ වගේ රටවල් ගත්තහම ඒ තමන්ගේ ස්වභාවික පිහිටීම නිසා ඒ පිහිටීම නිසා ලබා දිය හැකි නාවුක සහ අනෙකුත් සේවාවන් හරහා ඒ රටවල් විශාල ගමනක් ගිහිල්ලා තියෙනවා වගේම ඒ පිහිටීම තමන්ගේ ආර්ථික වර්ධනයට රැකියාවන් සහ ආදායම ඉපීමේ මාර්ග හැටියට විශාල වශයෙන් දියුණු කරගෙන තියෙනවා. නමුත් ලංකාව අවාසනාවකට වගේ අද වෙනකනොත් අපේ මේ තියෙන මේ ලොකුම සම්පතෙන් ප්‍රයෝජන ගන්නට අසමත් වෙච්ච රටක්. එතකොට අවුරුදු 30ක් අපිට මේක කරන්නට බැරි වුණා. අපිට යුද්ධයක් තිබුණා. ඒක නිසා මෙතන තිබුණා ආරක්ෂාව පිළිබඳ ගැටලු. එතකොට ඇත්තටම විදේශ ව්‍යාපාරිකයන් ඒ වගේ ප්‍රශ්න තියෙන රටක තමන්ගේ ව්‍යාපාර සඳහා ආයෝජන කිරීමට පැකිලෙනවා. ඉතින් ඒකත් ලොකු හේතුවක් වුණා. නමුත් අද අපි කතා කරන්නේ ඒ වගේ ගැටලු නැති තත්ත්වයක් පිළිබඳ. එතකොට අද අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ නාවික සේවා සපයන්න. මොනවද මේ සේවා? දැන් විශේෂයෙන්ම වැදගත් දෙයක් තමයි දනනාත් අපේ මේ පිහිටීම නිසා ලංකාවට පුළුවන් අපි අපේ මේ ඊස්ට් වෙස්ට් ෂිපින් ලේන් එක කියන එක නැගෙනහිර සහ බටහිර යාකරන නාවික මාර්ග වලට ඉතාමත්ම සමීපෙන් තමයි මේ කොළඹ වරාය තියෙන්නේ. එතකොට මේ මාර්ගයේ යන නැව් බොහෝ වෙලාවට කොළඹ වරායේ තමන්ගේ නැවතුම්පලක් කරගෙන තියෙනවා. ඇයි ඒ? ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි අපි කියනවා මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් කියන එක. මොකක්ද මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් කියන්නේ? මේ යන නැවක් වරායකට සේන්දු වෙන්නට තීරණය කරද්දී එහෙම නැත්නම් වරායක් තමන්ගේ නැවතුම කරන්නට හැටියට ගන්නට තීරණය කරද්දී සලකා බලන කාරණයක් තමයි තමන්ගේ ප්‍රධාන නාවික මාර්ගයෙන් කොතරම් දුරක් සහ කොතරම් කාලයක් යනවද අදාළ වරායට යන්නට. සාමාන්‍යයෙන් මේ නැව් වැඩියම කැමති යන කාලය සහ පිරිවැය අඩුම නාවික ගමන මාර්ගයට ආසන්නයේම තියෙන වරායන්වල නවත්
තමන්ගේ නැවතුම් පොළවල් කරගන්න තමයි සෑම නැවක්ම කැමති. මොකද ඈත තියෙන වරායකට ගිහිල්ලා ආපහු නාවික මාර්ගයට එද්දී යන පිරිවැය සහ කාලය ඒ නාවික නැව් සමාගමේ ලාභයට විශාල බලපෑමක් කරන නිසා. එතකොට කොළඹ වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධාන නැව් තොටුපළක් වෙලා තියෙන්නේ මේ නාවික මාර්ගයට තියෙන ආසන්නම වරාය නිසා මේ නැව් කොළඹ වරාය නවතිනවා. එතකොට මොකද වෙන්නේ, ඉන්දියාවේ තියෙන වරායවල් ගොඩක්, නමුත් මේ ප්‍රධාන නැව් ඉන්දියාවේ වරායන් වලට යන්නට අකමැති මේ යන කාලය සහ පිරිවැය වැඩි නිසා. එතකොට මේ ප්‍රධාන නැව කරන්නේ තමන්ගේන බඩු කන්ටේනර් ඔක්කොම කොළඹ වරායට ගොඩ බානවා. ඊට පස්සේ කොළඹ වරායේ ඉඳලා තියෙනවා කුඩා නැව්වලින්. අනික තමයි සමහර මේ විශාල නැව්වලට ඇතැම් වරායවල් වලට යන්නට බැහැ. මොකද වරායේ ගැඹුර ඉතාමත්ම වැදගත් නැවකට වරායකට ඇතුළත් විය හැකිද නොහැකිද කියන එක පිළිබඳව. එතකොට ඇතැම් ඉන්දියාවේ වරායන් වලට මේ ගැඹුර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මේ ලොකු නැව්වලට කොහොමත් ඒ වරායන් වලට ඇතුල් වෙන්නට බැහැ. කොළඹ වරායට විශාල නැව්වලට ඇතුල් වෙන්න පුළුවන්ද? කොළඹ වරායට කලින් කොළඹ වරායට නැවතපු තරමේ විශාල නැව්වත් ඇතැම් අපි දැන් කතා කරනවානේ මේ ඩීප් වෝටර් පෝට් එකක් කියලා, ගැඹුරු ඉතාමත්ම ගැඹුරු වරායක් ගැන. නමුත් සාමාන්‍ය තරමේ නැව්වලටත් ඇත්තටම ඇතැම් ඉන්දියානු වරායන් වලට ඇතුල් වෙන්නට බැහැ. එතකොට අපි කියනවා මේ මෙගා ෂිප්ස්. දැන් අපි වර්තමානයේ වෙනකොට අපි කතා කරනවා මේ අලුත් පරම්පරාවක නැව්වක් ඇවිල්ලා තියෙනවා. මේ නැව් ඉතාමත්ම විශාලයි. ඉතින් ඒ ඉතාමත්ම විශාල නැව්වලට නැංගුරන් දාන්නට පුළුවන් ඉතාමත්ම ගැඹුරක් තියෙන වරායකට විතරයි. ඉතින් එතකොට ලංකාවේ මෑතදී චීනය ආයෝජනය කළ කන්ටේනර් ටර්මිනල් එකක්, ඒ නැව් නවත්තන පර්යන්තයක් ගැන, ඒ පර්යන්තය සමඟ ලංකාවට 2012 ඉඳලා මේ ඉතාමත්ම විශාල ප්‍රමාණයේ නැව්වලට නැවුත් නැංගුරන් දාන්නට සහ නැවතුම් පළක් හැටියට පාවිච්චි කරන්නට පුළුවන්. එතකොට මේ නැව් කරන්නේ මේ කන්ටේනර් ඔක්කොම ගොඩ බෑවට පස්සේ ලංකාවේ අපි කියනවා මේක ෆීඩර් සර්විස් එකක් කියලා පොඩි නැව් තියෙනවා. මේ නැව් අර කන්ටේනර් ටික තමන්ගේ නැව්වලට පටවගෙන අදාළ කුඩා වරායන් වලට ගෙන යාම තමයි අපි මේක ට්‍රාන්ස්ෂිප්මන්ට් කියනවා. දැන් කොළඹ වරායේ බහුතරයක් වෙන්නේ මේක. අපි කියනවා කොළඹ වරාය අපි සාමාන්‍යයෙන් නැව් ඔය කාගෝ අපි ගෙනියන බඩු මයින්නේ TEU කියලා ඒකකයකින්. දැන් අපි මිලියන කොළඹ වරායේ මිලියන 6ක් මේ TEUs හැන්ඩල් කරලා තියෙනවා එක අවුරුද්දක. එතකොට මේකෙන් 77%ක්ම අපි මේ කියන ට්‍රාන්ස්ෂිප්මන්ට් එක ලොකු නැවක ඉඳලා පොඩි නැවකට දාලා වරායකට ගෙනියනවා. ඊගොට ඒ වරායෙන් කන්ටේනර් ටිකක් අරගෙන ඇවිල්ලා අපි මේ කොළඹ වරාය ගොඩ බාලා ආයි අනිත් පැත්තට එන ලොකු නැවකට දානවා. ඒක තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ. නමුත් අපි අද කතා කරන්නේ දැන් මේක ඉතාමත්ම බේසික් සර්විස් එක. බාධා කිරීමක් කරන්න ඉඩ දෙන්න. එතකොට දැනට ඔබතුමිය කිව්වා අපේ අපි කියන්නේ චීන සමාගමක් සමග තිබෙන එක පර්යන්තයක් තිබෙන, මං හිතන්නේ මීටර 18ක් ගැඹුරයි, විශාල නැව් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් මං හිතන්නේ නැගෙනහිර පර්යන්තය තිබෙනවා රජය සතුව, එයත් මීටර 18ක් ගැඹුරු විමානි වැරදිනම්. එතකොට යම් හේකින් ඉන්දියාවේ තිබෙන වරායන් ඔබතුමිය කිව්වා ඒවට අඩුමතරමේ මධ්‍යම ප්‍රමාණයේ නැවක්වත් එන්න බෑ. ඔවුන්ගේ වරායන් අපි කියන්නේ ගැඹුරු වැඩි කරොත් එහෙම අපි දැනට අපි ට්‍රාන්ස්ෂිප්මන්ට් විතරම නම් කරන්නේ අවධානමක් තිබෙනවද යම් හේකින් ඉන්දියාව මෙම වරායන් වලට ආයෝජනය කළ ගැඹුරු වැඩි නැව් ඉන්න පුළුවන් විදිහට මේක හරාල හරින වරාය දියුණු කරොත් අපේ අපි කියන්නේ ව්‍යාපාර ගැළවිලේ පැත්තට විසිට් වෙන්න පුළුවන් හැකියාවක් අවධානමක් තිබෙනවද? අනිවාර්යෙන් තරඟකාරීත්වය කියන එක ගැන හැම වෙලේම වරායක් ඉතාමත්ම අවධානයෙන් ඉන්නට ඕනේ. ඉන්දියාව බොහෝ කාලයක් තිස්සේ තමන්ගේ වරායන් වලට මේ විශාල නැව් ගෙන්වා ගැනීමේ හැකියාව වැඩි කිරීම පිළිබඳව ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. එතකොට වෙනත් වරායන් හරහා භාණ්ඩ අපනයනය කිරීම සහ අනයනය කිරීම අවම කර ගැනීම ඉන්දියාවේ බලාපොරොත්තුවක්. මොකද ඉන්දියාව කොළඹ විතරක් නෙවෙයි, සිංගප්පූරුව ඩුබායි හරහාත් විශාල වශයෙන් ඒ වරායන් මත විශාල වශයෙන් රැඳියාවක් තියෙනවා තමන්ගේ ආනයන අපනයන සඳහා. එතකොට රටක් වශයෙන් ඉන්දියාවට නමුත් ලංකාවට වාසනාවකට වගේ ඉන්දියාවේ කියන දේ කරන්නට
බොහෝ කාලයක් ගත වෙනවා. ඒක මම හිතන්නේ දකුණු ආසියාවේ තියෙන ප්‍රශ්නයක් walking the talk කියන එක. අපි කතා කරන්නට සහ සැලසුම් හදන්නට යෝජනා ඉදිරිපත් කරන්නටත් ඉතාම දක්ෂයි. නමුත් ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීමේදී විශාල පසුගාමී බවක් දක්වන කලාපයක් තමයි දකුණු ආසියානු කලාපය කියන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඉන්දියාවේ ඒ තියෙන අකාර්යක්ෂම බව සහ ඔවුන්ට ඒ තමන්ගේ සැලසුම් ආකාරයෙන් සාර්ථකව ක්‍රියාත්මක කරගන්නට තවමත් බැරි වී තිබීම ලංකාවට වාසනාවක් වෙලා තියෙනවා. නමුත් හැමදාම එහෙම වෙයි කියලා අපි හිතාගෙන ඉන්න එක මං හිතන්නේ එතරම් නුවණක්කාර දෙයක් නෙවෙයි. ඒක නිසා ඇත්තටම ඉන්දියාවේ මං හිතන්නේ වර්තමාන වරායන් ගැඹුරු වරායන් කරනවටත් වැඩිය ඉන්දියාවේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ ප්‍රධාන නාවික මාර්ගයට ළඟ. මොකද මං කලින් කිව්වා වගේ මේ නැව් තීරණය කරන්නේ අඩු කාලයකින් සහ අඩු පිරිවැයකින් වරායකට. يعني ඒක නිසා මේ දකුණු ඉන්දියානු වෙරළ කලාපයේ අපේ නාවික මාර්ගයට ඉතාමත්ම ළඟ ස්ථානවල තෝරාගත් වරායන් වැඩි දියුණු කිරීම මං හිතන්නේ දැනටත් සැලසුම් තියෙනවා, ආයෝජනයත් කරලා තියෙනවා. ඉතින් ඒ ලොකු සැලසුම් තියෙනවා. ඒවා හරියට ක්‍රියාත්මක වුණොත් අනිවාර්යෙන්ම ඒක ශ්‍රී ලංකාවේ දැනට වරායට ලැබෙන ව්‍යාපාරික අවස්ථාවලට ලොකු තර්ජනයක් වෙන්නට පුළුවන්. ඔබ පැහැදිලි කරමින් සිටි ට්‍රාන්ස්ෂිප්ස් පිළිබඳව 77%ක් ඔබතුමිය කිව්වා දැනට වෙන්නේ ට්‍රාන්ස්ෂිප්ස් මන්ස් කියලා. ඒක නිසාම තමයි දැනනත් ඉතාමත්ම වැදගත් අපි මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් වලින් ඔබට ගිය වරාය හා සම්බන්ධ අපි කියන වැලියු ඇඩඩ් සර්විසස් අගේ එකතු කරන අනෙකුත් සේවාවන් මේ නැව් සමාගම්වලට සහ අපේ රටට කන්ටේනර් අපේ රට හරහා යවන ජාත්‍යන්තර මැනිෆක්චරින් ෆර්ම්ස් වල ජාත්‍යන්තර සමාගම් වලට යම් කිසි වටිනාකමක් එකතු කරන සේවාවන් ලංකාවේදී ලබා දීම. ඒ කියන්නේ දැනට වෙන්නේ ඉතාම ප්‍රාථමික සේවාවක්. මේ එන අපි කියන ටර්මිනල්ස් මේ කන්ටේනර්ස් ටික මේකෙන් ලොකු නැවෙන් ගොඩ බානවා, පොඩි නැවකට පටවනවා. ලොකු නැවෙන් ගොඩ බානවා, පොඩි නැව දැනට වෙන්නේ ඒක තමයි. ඕක තමයි වෙන්නේ. ඒක ඉතා ප්‍රාථමිකයි. අපි කියන ලොජිස්ටික් ඉන්ඩස්ට්‍රි එක ඉතාම ප්‍රාථමිකයි. අනික තමයි ඒක ඩේන්ජර් එකක් තියෙනවා. අපි කියනවා මේකට ෆුට් ලූස් ඉන්ඩස්ට්‍රි එකක් කියලා. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් බිස්නස් එක ඉතාමත්ම පහසුවෙන් කොළඹින් තවත් වරායකට විතන් වෙන්නට පුළුවන්. මොකද තව යම්කිසි වරායක් ඔබ කිව්වා වගේ අර දකුණු ඉන්දියාවේ වෙරළ කලාපයේ යම්කිසි වරායක් ඉදි වුණොත් මේ නැව් නාවික සමාගම්වලට කිසිම ගැටලුවක් නැහැ මේ සේවය කොළඹින් අයින් කරලා තව තැනකට ගෙනියන්න. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඒක එතන ඒ අවධානමක් තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් දේ තමයි අපි ඒක නිසා මේ කන්ටේනර් වලට මේ බඩු ගෙනියන භාණ්ඩ වලට යම් කිසි අගය එකතු කිරීමක් රට ඇතුලේ වෙනවා නම් ට්‍රාන්ස්ෂිප්මන්ට් පමණක් නෙවෙයි නම් අපේ රටෙන් දෙන සේවය මේ නැව් සමාගම් සහ අදාළ ආය ජාත්‍යන්තර සමාගම් කොළඹ වරාය තවදුරටත් භාවිතා කිරීමට වඩාත් නැඹුරුවක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි ගොඩාක් කාලෙක ඉඳලා කතා කරන්නේ මේ ලොජිස්ටික්ස් හබ්. දැන් ලොජිස්ටික්ස් සර්විසස් කිව්වහම අපි සාමාන්‍යයෙන් කතා කරනවා මේකේ සර්විසස් දෙක. ෆ්‍රේට් ෆෝවර්ඩින් කියලා එක සර්විස් එකක් තියෙනවා. ලොජිස්ටික්ස් තර්ඩ් පාටි ලොජිස්ටික්ස් සර්විසස් කියලා තවත් සේවයක් තියෙනවා. දැන් අපි බහුතරයක් ලංකාවේ කරන්නේ ෆ්‍රේට් ෆෝවර්ඩින්. ඒ කියන්නේ නැවක් අරගත්තාම දැන් අපි ඒ නැව වරායට සේන්දු වීම පිළිබඳව එනහම අපි ඒ කන්ටේනර් කොහෙටද යන්නේ, අපි රට ඇතුළට එන ආනයනයක් නම් ඒක ට්‍රකින් කම්පැනි එකක් ගිහිල්ලා, අනික දැන් අපි ආනයන අපනයන ලියකියවිලි තියෙනවා, ඒ ලියකියවිලි නිෂ්කාශනය කිරීමේ හැමදේම කරන්නට ඕනේ කවුරු හරි. ඉතින් විශේෂයෙන්ම භාණ්ඩයක් රට ඇතුළට ඇතුළත් වීමේදී නීති රීති සමූහයකට නතු වෙලා තමයි මේ භාණ්ඩ රට ඇතුළට එන්නේ. එතකොට ඒ සියලු කාර්යයන් යම්කිසි පුද්ගලයෙක් ඒ අදාළ ජාත්‍යන්තර සමාගම හෝ නාවික සමාගම හෝ අදාළ ආනයන හෝ අපනයන කරුවා වෙනුවෙන් ඉටු කරන්නට ඕනේ. ශ්‍රී ලංකා රේගුව හරහා යන්න පුළුවන්, ප්ලාන් කොරන්ටයින් එක හරහා යන්න පුළුවන්, මේ වගේ විවිධ සේවාවන් තියෙනවා. නමුත් අපි මේ කතා කරන්නේ වැලියු ඇඩඩ් ලොජිස්ටික්ස් කියලා.
ලෝකයේ ප්‍රවණතාවයක් තියෙනවා දනනාත් විශාල සමාගම් හිතනවා ඒගොල්ලන් මේ ඒගොල්ලන්ට මූලික ඒගොල්ලන්ගේ මූලික හැකියාව සහ මූලික අපි කියන ඒවා කෝ ෆන්ක්ෂන්ස් කියලා මූලික කාර්යයන් නොවන කටයුතු තවත් සමාගමකට බාර දෙන්න. මේක වෙන්න පුළුවන් අපි ඉස්සර හිතන්නේ පැකේජින් ලේබලින් දැන් යම්කිසි භාණ්ඩයක් පැක් කරන එක ලේබල් කරන එක කොලිටි චෙක් කරන එක මේවා ඉස්සර මේ මැනිෆැක්චරිං ෆර්ම් එකම කරන්නේ අදාළ කර්මාන්ත ශාලාවම කර්මාන්ත කරුවාම තමයි මේ පැකින් ලේබලින් කොලිටි චෙකින් කරන්නේ. නමුත් අද වෙනකොට කර්මාන්ත හිතනවා අපි මේවා කරන්න ඕනේ මේ අපේ කෝ ෆන්ක්ෂන් එක මැනිෆැක්චර් කරන එක. එතකොට මේ පැකින් ලේබලින් කොලිටි චෙකින් ඒ වගේ දේවල් ඉතා පහසුවෙන් තව කෙනෙකුට දෙන්නට පුළුවන්. එතකොට අද වෙනකොට අපි මේ වැලියු වැඩඩ් සර්විසස් කරන්නේ අපේ ආයතන කියනවා අනික තමයි අද ජාත්‍යන්තර සමාගම් එක තැනක නෙවෙයි නිෂ්පාදනය කරන්නේ. ඇඳුම් ගත්තාත් ඉලෙක්ට්‍රික් බඩු ගත්තාත් ඒගුලන්ගේ කර්මාන්ත ශාලා තියෙනවා ලෝකයේ හැම තැනම. එතකොට ඒගුලන් කියනවා එක කොම්පැනියකට ඕගොලන් බාරගන්න මේ ඔක්කොම කර්මාන්ත ශාලාවලින් බඩු ගෙනල්ලා අපේ පැකේජින් කොලිටි චෙකින් ඒ වගේම කොලිටි චෙකින් විශේෂයෙන් දැන් අපි හිතන්න යම්කිසි ඇඟලුම් කර්මාන්ත ශාලාවකට අපි රෙදි සපයනවා. මේ රෙදිවල කොලිටි චෙක් කරන්න ඕනේ. එතකොට දැන් කර්මාන්ත ශාලා 10ක් ආසියානු කලාපයේ තියෙනවා නම් මේ 10 වෙනිමෙන් කොලිටි චෙක් කරන එක අපි කාට හරි බාර දෙනවා. එතකොට මම තමයි ලොජිස්ටික්ස් ෆර්ම් එකක් හැටියට මම මේ කර්මාන්ත ශාලා 10ටම රටවල් 10ක වෙන්න පුළුවන් රටවල් 5ක වෙන්න පුළුවන් අදාළ සියලු රෙදි කොළඹට ගෙනල්ලා ඒ ඔක්කොම කොලිටි චෙකින් කරලා අදාළ කර්මාන්ත ශාලාවලට පැක් කරලා යවනවා. ඒ අදාළ කර්මාන්ත ශාලාවල ඇනුම හරි. එතකොට ඒක කර්මාන්ත ශාලා අයිති ආයතනය නෙවෙයි කරන්නේ. ඒක අවුට්සෝස්ඩ් ඇක්ටිවිටි එකක්. දැන් මේක විශාල වශයෙන් ආදායම් උපයන්නට පුළුවන් ක්‍රමයක්. මොකද මේක කරන්නට පුළුවන් කොළඹ වරායේ පිහිටීම නිසා. මොකද මේ හැම රටකටම නාවික සම්බන්ධතා කොළඹ වරායෙන් ලබා ගන්නට පුළුවන්. දැන් ඇයි අපේ වරාය පිහිටීමත් හොඳනම් නාවික ගමන් මාර්ගත් යෙදිලා තියෙනවා නම් ඉන්දියාවේ ගැඹුරු නෞකාවලට එන්නත් බැරි නම් ඇයි දැන් කොළඹ වරාය මෙවැනි දෙයක් සිදු වෙන්නේ නැත්තේ? ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. ඉතින් මේකට හේතු කීපයක් තියෙනවා. එක හේතුවක් ඔබ විශේෂයෙන්ම මේ වර්තමානයේ මේ සේවා විදේශ ආයෝජනවලට විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා කරනකොට ඉතාමත්ම වැදගත් දෙයක් තමයි දැනනාත් මම ජාත්‍යන්තර සමාගමක් නම් මගේ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සහ ඒ අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය චෙක් කරන එක මම ආයතනයකට බාර දෙනවා නම් සහ ඒකේ අවසාන වශයෙන් කරන නිමි භාණ්ඩ පැක් කරන එක ලේබල් කරන එකත් මම තව ආයතනයකට බාර දෙනවා නම් එතකොට ඒ ආයතනය මගේ නිෂ්පාදන ක්‍රියාවලියේ ඉතාමත්ම වැදගත් පාර්ශ්වකරුවේ. එතකොට ඒ පාර්ශ්වකරුවාගේ කාර්යක්ෂමතාවය අත්දැකීම දැනුම තාක්ෂණය ඒ සියල්ල ඉතාමත්ම වැදගත් මගේ නිෂ්පාදන ක්‍රියාවලිය හරියට කරන්නට සහ මගේ භාණ්ඩ අදාළ ආයතනවලට සපයන්නට. එතකොට මේ ජාත්‍යන්තර සමාගම් බලනවා ජාත්‍යන්තර සමාගමක් හැමෝටම මේ බිස්නස් එක දෙන්නේ නැහැ. වර්තමානයේ වෙනකොට අපි කියනවා මේ third party logistics companies කියලා තියෙනවා ලෝකේ ප්‍රධාන සමාගම් 25ක් විතර තියෙනවා. ලෝකයේ සියලු මේ third party logistics කියන සර්විස් එකෙන් තුනෙන් එකක් විතර ඇත්තටම හැන්ඩල් කරන්නේ මේ ප්‍රධාන සමාගම් 25. එතකොට ලංකාවේ සමාගමකට ඒ වගේ ජාත්‍යන්තර සමාගමක් ළඟට ගිහිල්ලා තමන්ට මේ අදාළ කාර්යයන් කරන්නට බාර දෙන්නටයි කියන්න කිව්වහම එහෙම බාර දෙන්නට තරම් විශ්වාසයක් ඒ සමාගම් තුළ ඇති කිරීම ලොකු අභියෝගයක්. මොකද අපේ රටේ සමාගම් වලට එකක් තමයි ඒ අත්දැකීම් ඒ තාක්ෂණය ඒ ග්ලෝබල් නෙට්වර්ක් එකක් තියෙනවනේ. විශේෂයෙන්ම ඒ හැම රටකම තමන්ගේ ශාඛා තියෙන්නට ඕනේ. ඒ හැකියාව නැහැ. ඇත්තටම ඒක නිසා බොහෝ විට මේ බිස්නස් එක යන්නේ සමාගම් කීපයකට. එතකොට ඒ අදාළ සමාගම්
ඔබේ වරායේ නැත්නම් ඒ අදාළ සමාගම්වල ශාඛා හා ඒ අදාළ සමාගම් ආයෝජනය කර නැත්නම් යම් කිසි වරායක ඒ ලොජිස්ටික් සර්විසස් ඒ වරායට ගෙන්නා ගැනීම විශාල අභියෝගයක්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සිංගප්පූරුව තමන්ගේ වරාය පහසුකම් සහ මේ අපි කියන ප්‍රවර්ධනය කිරීමේදී මාකට් කරද්දී ඔබ ඔවුන්ගේ වෙබ් අඩවියට ගියොත් පැහැදිලිව තියෙන පළවෙනි දෙවැනි කාරණය තමයි ලෝකයේ ප්‍රධාන තර්ඩ් පාටි ලොජිස්ටික්ස් සේවාවන් සපයන ආයතන 25න් 20ක් සිංගප්පූරුවේ තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යනවාය කියන එක. ශ්‍රී සිංගප්පෝ is a hub for all leading logistics firms. 20 out of the 25 third-party logistics providers are present in Singapore. ඒකේ ඒගොල්ලන්ගේ marketing campaign එකේ ලොකු දෙයක්. ඒගොල්ලන් දන්නවා මේ ආයතන ඉන්නවා තියෙනවායි කියන්නේ මේ logistics services ඉල්ලුම් කරන ලෝකයේ ජාත්‍යන්තර සම නිෂ්පාදන ආයතනවලට සිංගප්පූරුව කියන වරාය පාවිච්චි කිරීමට කිසිම පසුබටවීමක් වෙන්නේ නෑ. මොකද ඕගොල්ලන්ට දැඩි විශ්වාස ඒ වරාය පිළිබඳ විශ්වාසය වර්ධනය වෙලා තියෙන්නේ වරායේ පහසුකම් වගේම ඒ වරායේ ඒ ලොජිස්ටික් සර්විස සපයන ආයතනවල විශ්වාසනීය භාවය සහ අත්දැකීම් නිසාත් ඒ වරාය ආයෝජනවලට වඩාත් attractive destination එකක් වෙලා තියෙනවා. දැන් ඇයි එවැනි සමාගම් අපේ රටට එන්නේ නැත්තේ මූලික වෙලේ? ඒක හේතු කීපයක් තියෙනට පුළුවන්. එකක් තමයි මම කිව්වා වගේ 2009 වෙනකම්ම අපේ රටේ තිබුණු ආරක්ෂක තත්ත්වය. ඊට පස්සේ 2009 දී මේක ඉවර වෙනකොට අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා ලංකාවේ යටිතල පහසුකම්. අනිකුත් අපේ කලාපේ වරායන් එක්ක සලකලා බලනකොට ලංකාවේ යටිතල පහසුකම් ඉතාමත්ම පහළ මට්ටමක තිබුණේ. ලංකාවේ වරාය ඒ වෙනකොටත් සාමාන්‍යයෙන් මෙතන ලංකාවේ වරායට කැපැසිටි එක ධාරිතාව ගත්තොත් මිලියන 4.0 ගානක කන්ටේනර් TUs ගානක් අපිට හැන්ඩල් කරන්න පුළුවන්. ඒ වෙනකොටත් අපි උපරිම ධාරිතාවයට ඇවිල්ලා තිබුණේ. ඒ කියන්නේ අපිට තව ඇඩිෂනල් කාගෝ ගන්න බෑ වරායට. මොකද අපි යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරලා නැහැ. නමුත් එදා ඉඳලා අද වෙනකොට අපි විශාල වශයෙන් යටිතල පහසුකම් වර්ධනය කරලා තියෙනවා. අද වෙනකොට අපි දන්නවා ලංකාවේ SAGT වගේ පර්යන්ත ලෝකයේ කාර්යක්ෂමතාවය අතින් මං හිතන්නේ ගිය අවුරුද්දේ ලෝකයේ 4 වෙනි ඉතාමත්ම කාර්යක්ෂම පර්යන්තයක් හැටියට ජාත්‍යන්තරව පිළිගෙන තිබුණා. ඉතින් ඒ වගේ තත්ත්වයකට අපි වරාය ගෙනල්ලා තියෙනවා. නමුත් සිංගප්පූරුව ඩුබායි වගේ ආයතන ගන්නකොට ඇත්තටම අපේ ක්‍රියාවලිය තුළ උදාහරණයක් ඇටියට ඔබ දන්නවා අපි මේ සිංගල් වින්ඩෝ එකක්. එහෙම නැත්නම් අපේ මේ රේගුව සහ අදාළ ඒ විලිය මොනවාද ආනයන අපනයන සම්බන්ධ ආයතන ඔටෝමේට් කරන එක සම්බන්ධයෙන් මේවා මේ තොරතුරු සංවේදන ක්‍රම හරහා වඩාත් කාර්යක්ෂම ක්‍රියාවලියක් කරන එක ලංකාවේ තාමත්ම පසුගාමී. ඒක ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඊට අමතරව දැන් එතකොට මේ වගේ ප්‍රශ්න තියෙද්දී අපේ වරාය අනිකුත් වරායන් එක්ක ගනිද්දී ආයෝජකයෙකුට ටිකක් හිතන්න වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව අපි තවත් රිස්ට්‍රික්ෂන් එකක් දානවා. අපේ වරායෙන් ලාභ ඉපීමේ හැකියාවක් ටිකක් අඩු වෙලා තියෙන වෙලාවක අපි කියනවා ඒකට කමක් නැහැ. අපේ ලංකාවට එනවා නම් විදේශ ඔබ ආයෝජනය කරනවා නම් ඔබට මේ අපි සීමාවක් පනවනවා ලංකාවේ ආයතනයක ට්‍රේඩ් ඒජන්සි එකක හරි ෂිපින් ඒජන්සි එකක හරි අයිතිය ගන්නට පුළුවන් අපි කියනවා 40%. අපි ඒකට කියනවා මයිනොරිටි ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්. එතකොට 60%ක අයිතිය තියෙන්නේ දේශීය සමාගම් වලට. එතකොට මෙතන ජාත්‍යන්තර සමාගමකට ගැටලුවක් තියෙනට පුළුවන්. එකක් තමයි අනිකුත් කලාපීය රටවල කාර්යක්ෂමතාවත් ඉහළයි ලාභ ඉපීමේ හැකියාවත් ඉහළයි. ඊට අමතරව මේ වගේ සීමාකම්නුත් නැහැ. එතකොට ලංකාවත් එක්ක සසඳා බැලීමේදී අනිවාර්යෙන්ම අනිකුත් කලාපීය වරායන් සහ ඒ අදාළ රටවල් ආයෝජනයන්ට වඩාත් සුදුසුයි කියලා නිගමනය කිරීම ස්වභාවිකයි.
ඒවාගේම තමයි මේ රිස්ට්‍රික්ෂන් එක හින්දා තවත් තියෙන ගැටලුවක් තමයි ආයතනයකට තමන් මයිනොරිටි ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් වුණාම තීරණ ගැනීමේ හැකියාව. යම් කිසි විදිහට ඇහිරීමක් වෙනවා. දැන් මම ජාත්‍යන්තර සමාගමක් හැටියට මේ ජාත්‍යන්තර වෙළඳාමේ ඉහළ පෙළකට ඇවිල්ලා තියෙන්නේ විශාල වශයෙන් මගේ තාක්ෂණය සම්පත් මානව සම්පත් සහ අනිකුත් දේවල් වල විශාල ආයෝජන කරලා යම්කිසි ජාත්‍යන්තර මට්ටමේ පිළිගත හැකි ගුණාත්මක සේවාවක් ලබා දීම පිළිබඳව හොඳ රෙපියුටේෂන් එකක් හොඳ තත්ත්වයක් ජාත්‍යන්තර තලය තුළ ඇතිකරගෙන තියෙන හින්දා. ඒක නිසා තමයි මට මේ විදේශකයන් ඇත්තටම මට මේ බිස්නස් දෙන්නේ. එතකොට මම මේ රටට ආවට පස්සේ මගේ කාර්යක්ෂමතාවය සහ මගේ ක්‍රියාවලිය ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව මට නැත්නම් මම දේශීය පාර්ශවකරුවාගේ තීරණ මත මගේ සේවාවේ ගුණාත්මක භාවය රඳා පවතිනවා නම් මට එතනත් ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි මම බිස්නස් එක ලංකාවට ගේන්නේ මගේ කනෙක්ෂන්, නෙට්වර්ක්, රෙපියුටේෂන්, එක්ස්පීරියන්ස් මේ ඔක්කොම නිසා. ඒ ව්‍යාපාරය ගෙනාවට පස්සේ මම ලබන ලාභ මට සම්පූර්ණයෙන් ගෙන ඒ ලාභයේ අයිතිය මට සම්පූර්ණයෙන් ලැබෙන්නේ නැත්නම් ඒ ලාභයෙන් විශාල ප්‍රමාණයක් මගේ මේ මයිනොරිටි ඕනර්ෂිප් එක නිසා මට දේශීය පාර්ශවකරුවා සමග බෙදා ගන්නට සිද්ධ වෙනවා නම් එතනත් ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ විදිහට බලනකොට සහ කලාපයේ විශේෂයෙන් මේ සමාගම්වලට ලංකාව නැතුව බිස්නස් කරන්න බෑයි කියලා එකක් නෑ. ඉන්දියාව එක්ක ගනුදෙනු කරද්දි සිංගප්පූරු ඩුබායි ඉඳලා ඉන්දියාව එක්ක ගනුදෙනු කරන්නට පුළුවන්. ඉතින් ඒක නිසා මං හිතන්නේ කලාපයේ අනික් රටවල් අපිට ඉතා ඉදිරියෙන් සිටින අවස්ථාවක පුළුවන් තරම් තියෙන සීමාකම් අවම කරලා ජාත්‍යන්තර ව්‍යාපාරවලට ලංකාවට ඇවිල්ලා ආයෝජනය කිරීමට තිබෙන කැමැත්ත වැඩි වෙන ආකාරයේ ප්‍රතිපත්ති තීරණ ගැනීම ඉතා වැදගත්. හොඳයි සුභාෂිනී, බොහොම ස්තුතියි පිළිබඳව පැහැදිලි කරාට. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා ඔබෙන්. සුභාෂිනී අවසාන වශයෙන් පැහැදිලි කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රය නැත්නම් නැව් ගමන් මාර්ග සම්බන්ධව මෙම ආයවැයෙන් රැගෙන තිබූ ඉතාමත්ම වැදගත් තීරණයක් සම්බන්ධව අප තවත් වැදගත් එවැනිම තොරතුරු පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම් මේ කෙටි විරාමයෙන් අනතුරුව. නැවතත් සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින් අප සාකච්ඡා කරමින් සිටියේ ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රය සම්බන්ධව ඉතා වැදගත් තීන්දුවක් පසුගිය ආයවැයෙන් ලබා ගත්තා. ඒ පිළිබඳව යම් කතාබහක් ඇති වෙලා තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරේ සුභාෂිනී. එවැනිම තවත් ඔබත් කිව්වා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ආයවැයෙන් කරුණු ඉදිරිපත් කරන එක ඉතා වැදගත් කියලා. මම ඒ නිසාම මේ ප්‍රශ්නත් ඔබට යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ඉඩම් සම්බන්ධව කරුණු කාරණා ගණනාවක් පිළිබඳව සාකච්ඡා වුණයින් එකක් තමයි ලංකාවේ නීතියක් තිබෙනවා මනිවැරදි නම් අපි කියන්නේ ගොවිතැනකට යම් කිසි ඉඩමක් නියම කරලා තියෙනවා නම් ඒකේ වගා කරන්න පුළුවන් අදාළ භූගයම පමණයි එහි යම් ඉදිකිරීමක් කරන්න එය පවරන්න මේ වගේ කිසිම දෙයක් සිදු කරන්න අවස්ථාවක් නැහැ. මේ සම්බන්ධ වයවැයෙන් යම් දෙයක් සාකච්ඡා වුණාද වුණා නම් මේ පිළිබඳව ඔබ දකින්නේ මොන විදිහටද? මට ලොකු දැනුමක් නෑ ඉඩම් නීති පිළිබඳව ලංකාවේ. නමුත් ලංකාවේ මං හිතන්නේ ඉතාමත්ම ලංකාවේ ගොවිතැනට වගේම ව්‍යාපාරවලට තියෙන ලොකුම බාධකය තමයි මේ ඉඩම් පිළිබඳව නිරවුල් දත්ත සහ දත්ත රටේ නොමැතිවීම. දැන් කෘෂිකර්මය ගැන ගත්තාම මං හිතන්නේ ඔබ කියන කාරණය බොහෝ කාලයක් තිස්සේ කතා වෙච්ච කාරණයක්. විශේෂයෙන් අපි කියනවා අපේ කෘෂිකර්මය ඉතාමත්ම සුළු පරිමාණ
කෘෂිකාර්මන්තයක් තමයි තියෙන්නේ. අපේ ගොවිතැන් කරන ඉඩ කඩම් බොහොම කුඩා කැබලි. ඉති එක නිසා ඇත්තටම අමුද්‍රව්‍ය ගැනීමේදී සහ ගොවිතැන කිරීමේදී මේ ලාභදායිව පාත්වාගෙනයාමට මේ ගැටඩුවක් කියන එක බොහෝ විට සාකච්ඡා වෙනවා. මෙතන මතයක් තියෙන අපි මහා පරිමාණ කෘෂිකර්මාන්තයක හරා යොමුවිය යුතුයි කියලා. ඉති එතකොට මෙතන ගැටඩුවක් කියන ඔබ කිව්වා වගේ එහෙම සීමාකම් තිබේ නම් එවැනි මහා පරිමාණ කෘෂිකර්මාන්තයක් සඳහා යෑමේදී ගැටලු තියෙනවා. මයිතනි මේක ගොඩක් කල් ඉඳලා සාකච්ඡා වෙච්ච දෙයක්. නමුත් මේකට ධන මේක හොඳයි කියන කට්ටියකුත් ඉන්නවා, මේක නරකයි කියන කට්ටියකුත් ඉන්නවා. මොකද නරකයි කියන පැත්තෙන් මං අහලා තියෙන දෙයක් තමයි මෙය ගොවියාගේ දරිද්‍රතාවය තවත් වැඩි කරන ක්‍රියාවලියක් වෙයි කියලා. මොකද මොනා නැති වුණත් අඩුම ගානේ වගා කරන ඉඩම හරි ගොවියට තියෙනවා. දැන් ලංකාවේ ගොවි ණය වුණාට පස්සේ අන්තිමට ඉඩමත් නැති වුණොත් ගොවියට මොකද වෙන්නේ කියන එක. ඉතින් එහෙම මතක් තියෙනවා. ඉතින් මං හිතන්නේ මගේ දැනුම ටිකක් සීමිතයි ඒක ගැන ලොකු විස්තරයක් කරන්න. නමුත් වර්තමානයේ ඉඩම් පිළිබඳව අපි කතා කළා, මං හිතන්නේ කලින් යොමු කළ අයවැය යෝජනාවක් තමයි ලෑන්ඩ් බැංක් එකක් හදනවා කියන එක. මොකද රජයේ ආයතනත් දන්නේ නැහැ මගේ රාජ්‍ය ආයතනයට අදාළ ඉඩකඩම්වල සීමා මොනවද කියන එක. දැන් සංස්කෘතික අමාත්‍යාංශයට ඉඩම් තියෙනවා, දුම්රිය දෙපාර්තමේන්තුවට ඉඩම් තියෙනවා, ඊගාවට අපේ පන්සල් පල්ලිවලට ඉඩම් තියෙනවා, ඊගාවට අපේ වන රක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩම් තියෙනවා. දැන් එතකොට මේ ඉඩම් වල සීමා මායින් කොහෙද තියෙන්නේ? එතකොට මේ ඉඩම් වලට අමතරව රටේ සංවර්ධනයට, ඉදිකිරීම් වලට, කෘෂිකර්මයට ඉතුරු වෙලා තියෙන ඉඩම් මොනවද? අපේ තියෙන වන රක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය අදාළ ඉඩම් මොනවද? ඉතින් ඇත්තටම රජයේ එක තැනක දත්ත නැහැ අදාළ ආයතන අමාත්‍යංශවලට තියෙන ඉඩම්වල සීමාමායිම් පිළිබඳව. මේ විශාල ගැටලුවක් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් බෙදාදීමේදී. ඉතින් ඒක නිසා ලෑන්ඩ් බැංක් එකක් හදන එක මම අහලා තියෙනවා. මේ අයවැය කලින් අයවැය නෙවෙයි, ඇත්තටම මන් දන්නේ 2010 ගණන් වල ඉඳලා ඇත්තටම අයවැයවල ඉදිරිපත් වෙච්ච යෝජනාවක් තමයි මේ ඉඩම් බැංකුවක් හදන එක. නමුත් අද වෙනකොටත් මේක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක නිසා ව්‍යාපාරිකයන්ට ගැටලුවක් ආයෝජනය කරන්න ගියාම ස්ථානයක් හොයාගන්න එක විශාල ප්‍රශ්නයක් වෙනවා. හොඳයි, ඔබ කියපු නිසාම අයවැය ගණනාවක මේක තිබුණ නමුත් වෙලා නැහැ කියලා, මේ ක්‍රියාපටිපාටිය තාම ඉෂ්ට වෙලා නැහැ කියලා. අයවැය යෝජනා සහ මේවා නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද කියලා අපි කියන්නේ මොනිටර් කරන්න ඕනේ. මේවා විගණනය කර කර, පරීක්ෂණ කර කර බලන්න ඕනේ. මේ කියපු ඇත්තටම මේගොල්ලු කරනවද නැත්නම් කරන ප්‍රතිශතයවත් අඩුම ගානේ කියපු ඒවයින් කොච්චරක් වෙලා තියෙනවද කියලා. මේ පිළිබඳව ඔබතුමිය විශේෂයෙන්ම මම දන්නවා අධ්‍යයනයක් සිදු කරනවා කියලා. අපිට මුලින්ම ගැන පසුගිය අයවැයෙන් ඉදිරිපත් කරපු යෝජනාවලින් කීයක් මේ වෙද්දි ක්‍රියාත්මක වෙලා තිබෙනවද, මේ අයවැයි එවැනි යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි කියන්නේ ඒව හොයා බැලීම පිළිබඳව ක්‍රියාපටිපාටියත් අපිට පැහැදිලි කරන්න. ඔව්, මං හිතන්නේ අපේ ආයතනය අපේ මේක හඳුනාගත්ත ගැටලුවක්. අයවැය යෝජනා ඉදිරිපත් වන වෙලාවේදී විශාල වශයෙන් කතාබහට ලක් වුණාට ඒ අයවැයෙන් පස්සේ යෝජනාවලට කුමක් වුණාද, යෝජනා ක්‍රියාත්මක වුණාද පිළිබඳ කියන දේ පිළිබඳව කතිකාවතකුත් නැහැ. අලුත් අයවැයක් ඉදිරිපත් කරද්දී පරණ යෝජනාවලට මොකද වුණේ කියලා රජය ජනතාව දැනුවත් කිරීමක් කරන්නේත් නැහැ. ආදායම සහ වියදම පිළිබඳ ප්‍රකාශ කළාට වියදම් කළේ මොනවාටද, අපි පොරොන්දු වෙච්ච දේවල් කළාද කියන එක ගැන ප්‍රකාශයක් කෙරෙන්නේ නැහැ රජයේ පැත්තේ. ඉතින් ඒක නිසා අපි කල්පනා කළා වෙරිටේ ආයතනය අපිට ලොකු හැම අයවැයක්ම කරන්න බලන්නට බැරි වුණත් අපි අයවැය පසුගිය අයවැය කතාවේ ඉදිරිපත් වෙච්ච යෝජනා අතුරින් අපි යෝජනා 37ක් රුපියල් බිලියනයකට වැඩිය වියදම් කරන්නට වෙන් කළ යෝජනා 37ක් පිළිබඳව බැලුවා. ප්‍රථම මාස 6 තුල කොතරම් දුරට අදාළ රාජ්‍ය ආයතන මේ යෝජනා ක්‍රියාත්මක කරලා තියෙනවද කියලා. ඇත්තටම ඕන කෙනෙකුට ගිහිලා බලන්නත් පුළුවන්. අපේ තොරතුරු අපි සිංහල ඉංග්‍රීසි කියන භාෂා දෙකෙන්ම budgetpromises.org කියලා වෙබ් අඩවිය කරහා ඕන කෙනෙකුට බලන්නට පුළුවන් අපේ පර්යේෂණයේ ප්‍රතිඵල. ඉතින් අපි දැනගත්ත දෙයක් තමයි අපිට තිබුණු ලොකුම ගැටලුව ජනතාවගේ බදු මුදලින් කරන්නට පොරොන්දු වෙච්ච යෝජනා
ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදාළ රාජ්‍ය ආයතන මහජනතාව දැනුවත් කිරීමට සහ තොරතුරු ලබා දීමට කොතරම් පැකිලෙනවාද කියන එක. දැන් පසුගිය අයවැය යෝජනාවේම තිබුණා සියලු රාජ්‍ය ආයතන සියලු අදාළ ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් අදාළ දත්ත සහ තොරතුරු සිය වෙබ්අඩවි හරහා ජනවාරි පළවෙනිදා සිට ලබා දෙනවා ඇත කියලා. නමුත් අපි අපේ විශ්ලේෂණය පටන් ගනිද්දී අදාළ ආයතනවල වෙබ්අඩවිවලට ගිහාම ඇත්තටම ඒ වෙබ්අඩවිවල ඉතාමත්ම අවම තොරතුරු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හැම එකටම අඩුතරම වෙබ්අඩවි තිබුණද? ඇත්තටම ලංකාවේ එකක් තියෙන්නේ බොහෝ ආයතනවලට වර්තමානයේ වෙනකොට වෙබ්අඩවියක් තියෙනවා. නමුත් යාවත්කාලීන තොරතුරු ඒ වෙබ්අඩවි හරහා ලබා ගැනීම ඉතාමත්ම ගැටලුවක්. සමහර වෙලාවට අදාළ දුරකථන අංක පවා ඇත්තටම හරි අංක හොයාගන්නට බැහැ. ඉතින් දෙවනි විදිහට අපි බැලුව එකක් තමයි අපි අදාළ රාජ්‍ය ආයතනවල අදාළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගෙන තොරතුරු ගන්නට පුළුවන්ද. අපි දන්නවා මේ රාජ්‍ය ආයතනයේ ඔබට මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට බැඳිලා තියෙනවා. එතකොට මේ යෝජනාවට මොකද වෙලා තියෙන්නේ? නමුත් මේ රාජ්‍ය නිලධාරීන් හරහා වුණත් තොරතුරු ලබා ගැනීම හරි අපහසුයි. විශේෂයෙන්ම අපිට කටවශනයෙන් දෙන දේවල් පිළිගන්නට බැහැ. අපි කිව්වේ අපිට ලියකියවිල්ලක් දෙන්න. අන්තිමට අපි එක හොඳ ඉතාමත්ම හොඳ පියවරක් මේ රාජ්‍යයේ ගත්ත තොරතුරු දැනගැනීමේ පනත අයිතිය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම. අවසානයේ අපි තොරතුරු දැනගැනීමේ පනත හරහා ඉල්ලුම්පත් 54ක් අදාළ ආයතනවලට යොමු කළා. ඒ 54ෙන් අපිට අදාළ කාලය තුළ පිළිතුරක් ලැබුණේ ආයතන ඉල්ලුම්පත් 15කට විතරයි. ඉතුරු 16කට හම්බුණ ඇපිල් එකකින් පස්සේ අනික් ඉල්ලුම්පත්වලට අපි වෙබ් අඩවිය දියත් කරන වෙලාව වෙනකොටත් පිළිතුරක් ලැබුණේ නැහැ. ඉතින් 51ක් යෝජනා පිළිබඳව කිසිම තොරතුරක් මාස 3ක් විතර අපේ පර්යේෂණ කණ්ඩායම රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කළත් කිසිම තොරතුරක් ලබා ගන්න බැරි වුණා. ඉතින් මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මොකද මේක රජයේ බදු මුදලින් ක්‍රියාත්මක කරන දෙයක්. රජයේ පාර්ලිමේන්තුවේදී මහජනතාව ඉදිරියට ඇවිල්ලා දුන්න පොරොන්දුවක්. ඒ පොරොන්දුවට මොකද්ද වෙන්නේ කියන එක මහජනතාවට දැනගන්නට බැරි නම් සහ අදාළ රාජ්‍ය ආයතන ඒ පිළිබඳව තොරතුරු ලබා දීමට පසුබට වෙනවා නම් ඇත්තටම අපිට රජයේ වගවීම සහ විනිවිදභාවය පිළිබඳව සහ ජනතාවගේ බදු මුදල් මනා ලෙස භාවිතා කිරීම පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා. රජය මගිනුත් මං හිතන්නේ මේ අයවැය යෝජනා පිළිබඳව අධ්‍යයනය කරන්න මේවා හරි විදිහට වෙනවද කියලා නිරීක්ෂණය කළ බලන ආයතනයක් පිටවන බවට සඳහනක් වෙනවා. ඔව් මං හිතන්නේ මුදල් අමාත්‍යාංශය මේ වර අයවැය කතාව හරහා ඉදිරිපත් කරලා තියෙන යෝජනාව ඉතාමත්ම හොඳ යෝජනාවක්. මොකද අපි තේරුම් ගත්ත දෙයක් තමයි අපිට විතරක් නෙවෙයි දන්නත් මුදල් අමාත්‍යාංශයටත් අදාළ වියදම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ ප්‍රශ්නයක් කියන එක. සාමාන්‍යයෙන් හැම රාජ්‍ය ආයතනයක්ම මුදල් අමාත්‍යාංශ දැනුම් දෙන්නට ඕනේ තමන්ට ලබා දුන් මුදල් කොහොමද වියදම් කළේ කියලා. නමුත් අපි ඒ පළවෙනි මාස 6 තුළ මුදල් අමාත්‍යාංශයෙන් අහපුවාම ආයතන කීයක් අදාළ මාස 6 තුළ තොරතුරු ලබා දීලා තියෙනවද කියලා අපිට දැනගත්ත කාරණේ තමයි අමාත්‍යාංශ 51කින් අමාත්‍යාංශ 14ක් විතරයි පළවෙනි මාසයේ 6 තුළ ලබා දිය යුතු සියලු දත්ත තොරතුරු මුදල් අමාත්‍යාංශයට ලබා දී තිබෙනවා. එතකොට මෙතන අයවැය සකස් කිරීමේදීත් ගැටලුවක්. මොකද මුදල් අමාත්‍යාංශයටත් තොරතුරු නැත්නම් රාජ්‍ය ආයතන කොහොමද බදු මුදල් පරිහරණය කළේ කියන එක. එතකොට මේ හදන අයවැය පිළිබඳවත් ගැටලුවක් මතුවෙනවා. ඉතින් මං හිතන්නේ ඒක හොඳ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයටත්. මොකද රජයේ අයවැය කළමනාකරණය කියන එක ඉතාමත්ම වැදගත්. ඒ කළමනාකරණයට මුදල් පරිහරණය පිළිබඳව සාර්ථක හරි තොරතුරු ලබා ගැනීම වැදගත්. ඒක හරියට දන්නාත් සමාගමක් දුවන්න පුළුවන්ද හරියට අකවුන්ට්ස් තියාගත්තේ නැත්නම්. ආයතනයක් දන්නේ නැත්නම් තමන් කොච්චර වියදම් කළාද තමන්ට කොච්චර ආදායම ලැබුණාද කියලා ආයතනයක් දුවන්න බෑ. රටකුත් එහෙම තමයි. ඉතින් ඒක නිසා මං හිතන්නේ ඒක ඉතාමත්ම හොඳ පියවරක් හැටියට තමයි අපි නම් දකින්නේ. බොහොම සුතිනි සුභාෂිනී අදාපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වුණාට පබ්ලික් ස්පීච් ශ්‍රී ලංකා වැඩසටහනට. අපි ආයවැය පිළිබඳව මං හිතන්නේ තවත් කරුණු
තිබෙන අවස්ථාකච්ඡා කරන්න නමුත් කාල වේලාව මේක වෙන නිසා අපිට සිදු වෙන ඔබට සමු දෙන්න. බොහොම ස්තුතියි අපත් සමග සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. ඔබටත් බොහොමත්ම ස්තුතියි අපත් සමග අද දින ඉදිරි සාකච්ඡාවට සම්බන්ධ වුණාට. අප සාකච්ඡා කරේ ඉදිරිපත් වෙච්ච අයවැය පිළිබඳවයි. අප මේ වැනිම සාකච්ඡාවකින් ඔබව හමුවනවා හරියටම ලබන බ්‍රහස්පතින්දාත් රාත්‍රී 9ට. සුබ රාත්‍රියක්.